அனுகுல சீமாவின் இஹா தேசபாலன். ஐபவன் சுபசந்தியாவாக் தேசபாலன சித்தின்வலின் அனுன சமயக தேசபாலனே சீமாவின் இஹா சாக்சா கிருமே பலாபுரத்துவேன். அதத் அப்பி சீமாவின் இஹா தேசபாலனே சலகுன தேசபாலன சங்வாதே ஆரம்ப கர்ணவா நியாக்காரே. அதத் மகே ஹிதோது தினாத் சுதானமின் அப்பி ஹந்துனா கனிமு பிரதமேன் ரங்கனத சில்வா ரங்கன சுபசந்தியாவாக் சுபசந்தியாவாக் சுதேவ. இவகேம டிலான் மாயா துன்னே சுதானமின் டிலான் சுபசந்தியாவாக் சுபசந்தியாவாக். අද කවුරුන්ද අප තිදෙනා සමග සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ කියා හඳුනා ගැනීම අප ආරාධනා කළා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට දරුව අමතිතුමනි අයිබෝවන් සුබසන්ධ්‍යාවක්. අපි මැතිවරණයට පෙරත් ඔබ මුණ ගැහුණා, මැතිවරණයට පසුවත් ඔබ මේ ආකාරයට මුණ ගැහෙනවා. හැබැයි මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ පරාජයෙන් පසුව ඔබව වැඩිය දකින්නට ලැබුණේ නැහැ. ඇයි ඒ? අනේ මම සතියක පමණ කාලයක් කලින් යොදාගෙන තිබුණු පාර්ලිමේන්තුවේ වැඩසටහනක් අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගරු කතානායකතුමත් තවත් මන්ත්‍රීවරු පස්සෙනෙකුත් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමත් ජපානයේ දින 6ක සංචාරයක යෙදුණා. ඒක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත් වෙනත් ප්‍රධාන රටවල පාර්ලිමේන්තුත් අතර කාලාන්තරයක් තිස් තිබෙනවා පාර්ලිමේන්තුවේ කණ්ඩායම්වල මිත්‍ර සංගම් යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමේ මම හිටපු සභාපති, දැන් උපසභාපති, වර්තමාන සභාපති නවීන් දිසානායක ඇමතිතුමා, ලේකම් මානසිංහ මන්ත්‍රීතුමා, ඒ වගේම ජනතා විමුක්ති විජිත හිරත්මන්තුමා උපසභාපතිවරේ, ඉතින් අපි කණ්ඩායමත් කතානායකතුමත් ඒ රටේ මිත්‍ර සංගම් වලින් ලැබුණු ආරාධනාව අනුව මීට කලින් යොදාගත්ත වැඩසටහනක් අනුව තමයි සතියක සංචාරයකදී එහෙම නැතුව අපිට අත්දැකීම් තියෙන 2015 ජනවාරි 8 වෙනිදාත් පරාජයෙන් පස්සේ සමහර අය රට දාලා ගියා. එහෙම එකක්ද මේ සිද්ධ වුණේ කියලා නෙවෙයි, දැන් අපි ගියේ දැන් පහුගිය සතියේ නොහිටිට හිටියේ නැත්තේ මැතිවරණය අවසන් 11. ඔව්. ඉතින් අපි මේ සංචාරය ගියේ මම හිතන්නේ 25. අපි මැතිවරණය ගැන කතා කරමු. ඔව්, මැතිවරණය ගැන කතා කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ හැටියට මැතිවරණයට පෙර බොහෝ දේවල් සඳහන් කරා. ජයග්‍රහණය ගැන බොහෝ පෙරනිමිති පහළ කරමින් හිටියා. අපි දින්නා වගේ මැතිවරණ වේදිකාවේ කතා බහ කරා. හැබැයි ප්‍රතිඵලය බොහොම භයානකයි. මොකද වුනේ? නෑ, කිසිම මේ දේශපාලන පක්ෂයක් මැතිවරණ ව්‍යාපාරයකදී පරදිනවගේ හිතලා මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ගන්න ප්‍රතිශතයේ කුමක්ද කියන එක මැතිවරණයේදී තීන්දුව වෙනවා. නමුත් හැම පක්ෂයක් උත්සාහ කරන්නේ, හැම කණ්ඩායමක්ම උත්සාහ කරන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කළා. ඒ මතය ජයග්‍රහණය කරවලා ඒ දේශපාලනය කියන්නේ බලයනේ. දේශපාලන විද්‍යාවේ මේකට කියන්නේ බලය ලබා ගැනීම. ඒතුරු බලය වෙනුවෙන් තමයි හැම පක්ෂයක්ම කණ්ඩායමක්ම සටන් වදින්නේ. ඉතින් ඒක ඕනෑම දේශපාලන පක්ෂයක ස්වරූපයක් මේ මැතිවරණේ නෙවෙයි. මීට පෙර ඉතිහාසෙ තිබුණු මැතිවරණ තිබුණා. 1970 මැතිවරණේ එක්සත් ජාතික පක්ෂය අටට බැස්සා. 1977 මැතිවරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අටට බැස්සා. එවැනි ඉතිහාසෙන් අපේ රට තුල තියෙනවා. මේ මැතිවරණේ මෙහෙව්වේ ඔබද? නෑ, මේ මෙහෙමයි. මැතිවරණයක් මෙහෙවන් මෙහෙවීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මම සඳහන් ලේකම්වරයා හැට මැතිවරණ 12ක කටයුතු මෙහෙවීමට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයක් මෙහෙවීමේදී සාමාන්‍යයෙන් අපේ දේශපාලන පක්ෂයේ තිබුණු ක්‍රමය තමයි ඉහළම මට්ටමේ තිනවා මෙහෙයුම් කමිටුවක්. ඊට පස්සේ මේ මෙහෙයුම් කමිටුව හරහා මාධ්‍ය ප්‍රචාරක, ඊළඟට රැස්වීම සංවිධානය, ඊළඟට අනිකුත් ප්‍රචාරක කටයුතු මේ ආදී වශයෙන් කමිටු ගණනාවකට මේක බෙදෙනවා. බෙදිලා ඒ කමිටු වලට ඒ වගකීම් පවරනවා. ඒක තමයි සාමාන්‍ය ව්‍යුහාත්මකව මැතිවරණයකදී කරන ක්‍රමය. සාමාන්‍ය දේශපාලන පක්ෂවල කරන. දැන් ඔබ අහපු ප්‍රශ්නේ මම දන්නවා. මේ එතකොට මේ මැතිවරණය. හොඳයි, එහෙනම් අපි එතනට යමු. ඔව්. ඔබ ඔබට දැනනවා නම් මම මේ කියන්න යන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී යම් ප්‍රකාශයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රකාශය තුළ තමයි මගේ ප්‍රශ්නේ පැන නගින්නේ. අපි ඒ ප්‍රකාශයට යමු. දුමින්ද දිසානායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. අපි ප්‍රකාශය බලමු.
මැතිවරණයට මෙහෙයුම් කමිටුවක් අපි පත් කරා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාව තමයි අපි මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කරේ. මොකද එතුමා තමයි කොළඹ ඉන්න පුද්ගලයා. එතුමාට බොහොම ලේසියෙන් පක්ෂ මූලස්ථානයේ ඉඳලා මේ සියලු කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි ආසන සංවිධායකතුමාලට මැතිවරණ වෙලාවේ සියලු උපදෙස් පත්‍රිකා ටික එව්වෙත් කාගේ අස්සෙන්ද? සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ අස්සෙන්. මගේ අස්සෙන්වත් අපේ සන්ධානයේ ලේකම්තුමාගේ අස්සෙන්වත් නෙමෙයි. අපි මේ වැඩ බෙදාගෙන කරේ. මේ කවුරුත් මේක බදාගෙන කරේ නැහැ. ලේකම්වරයා විදිහට බාර ගන්න ඕන නම් ඒ දංගෙඩියට බෙල්ල දෙන්න බොහොම සූදානම්. මොකද මේ පක්ෂක ලේකම්වරයෙක් කියලා කියන්නේ බොහොම දංගෙඩියට බෙල්ල දෙන වැඩක් නෙමෙයි. හැබැයි මේ මැතිවරණය හැබෑවට මෙහෙව්වේ කවුද? නායකත්වය දුන්නේ කවුද? එයාත් මේක යම් කොටසක් බාර ගන්න එපා. දැන් මේ පිළිබඳව හන්දි ගානේ, බෝක්කු ගානේ, ගෙවල් ගානේ තනි තනියෙන් නෙමෙයි කතා කරන්න ඕනේ. ඒ තැන කොහෙද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් මධ්‍යම කාර්ය සභාව. අපිට දිනන්න හේතු මොනවද? පරදින්න හේතු මොනවද? අපේ අඩුපාඩුකම් මොනවද? මේ පරිණත නායකයෝ නම් පක්ෂයේ අඩුවක් හරි තමන්ගේ අඩුවක් හරි කතා කරන්න ඕනේ මාධ්‍ය ඉස්සරහා නෙමෙයි. පක්ෂක අභ්‍යන්තරයේ තමයි මේ සාකච්ඡාව කරන්න ඕනේ. පක්ෂයේ අභ්‍යන්තරයේක සාකච්ඡා කරලා එළියට ඇවිල්ලා කියන්න ඕනේ මොකද්ද? අපි ලබන බාර දිනනවා. අපි යන්න සූදානම්. අපි අපේ පාක්ෂිකයව මොටිවේට් කරනවා මිසක් පාක්ෂිකයව වටලා හරියන්නේ නැහැ. වගකීම් මේ වැඩිබර ඔබ බාරගත යුතුයි කියලා ඒ පැත්තෙන් කියවෙන්නේ. දැන් මෙතෙන්දි මම පැහැදිලි කරන්නම්කො. දැන් මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෙට දිස්ත්‍රික්ක 20කුත් පරිපාලන දිස්ත්‍රික්ක හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණු දිස්ත්‍රික්ක 5ක අත ලකුණු තරම් කළා. කන්ද උඩරට සහ නැගෙනහිර ප්‍රදේශවල අපත් සමග සන්ධානගත වී තිබෙන ලංකා කම්කරු කොංග්‍රසයේ සහ නැගෙනහිර පළාතේ ජාතික කොංග්‍රසයත් එක්ක සම්බන්ධ වෙලා සන්ධානගත වෙලා තරම් කළා. දැන් එතකොට මම හිතන්නේ දැන් මෙතුම සම්බන්ධ වෙච්ච ඒ වගේම මේ මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබු පළවෙනි පුවත්පත් සාකච්ඡාව. මම හිතන්නේ මේ සාකච්ඡාවේදී දුමින්ද දිසානායක ලේකම්තුමා ඔය සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවත් ඔය කරපු ප්‍රකාශයත් හැරුණාම පක්ෂයේ වෙනත් කිසිම කෙනෙක් කඩපිල් ගානේවත් බූක්කු ගානේවත් ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡාවකවත් කිසිම කෙනෙකුට චෝදනාවක් එල්ල කළේ නැහැ. මේ මැතිවරණයේ පරාජය සම්බන්ධයෙන් මාධ්‍ය තුලවත් කළේ නැහැ. ඒ පළවෙනි වතාවට එතුමා තමයි පක්ෂ මූලස්ථානයේ කරපු පළවෙනි ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එතුමාට යොමු කරපු ප්‍රශ්නයකට පිළිතුරක් ඇට්ට ඔය පිළිතුර දුන්නේ. දැන් මෙතෙන්ද සඳහන් කරන්න ඕනේ මේ මෙහෙයුම් කමිටුව සකස් කරේ මැතිවරණයේ නාම යෝජනා දීලා ප්‍රථම මේ සමුළුව සීලුම අපේක්ෂකෝ කැඳෙව්වා ජනවාරි මාසයේ මුල් සතියේ සුගතදාස ක්‍රීඩාංගණයට අර දියුරු මැද්දෙනේකත් එක්ක. ඉන් පස්සේ තමයි මේ මෙහෙයුම් කමිටුව මේ සකස් කළේ පක්ෂයේ අපේ මැතිවරණතුරු කීප දෙනෙක් සම්බන්ධ වෙලා යම් වැඩසටහන් සකස් කළා. මෙන්න මේ වැඩසටහන යටතේ අපි දැන් මේක ක්‍රියාත්මක කරමුයි කියලා. හැබැයි මම සන්ධානී ලේකම් හෙට අවුරුදු 11ක් කටයුතු කරද්දී ඒ වගේම ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂී ලේකම් හැට අවුරුදු 13ක් කටයුතු කරද්දී පක්ෂී ලේකම් සහ සන්ධානී ලේකම් තමයි සන්ධානගත වුණාන් පස්සේ සන්ධානයකට තරම් කරද්දී මේකේ ප්‍රධාන පියවර තියන්නේ. පක්ෂී ලේකම්වරයා හෝ සන්ධානී ලේකම් තමයි ඒ සීළු කොටස් ඒකරාශී කරගෙන ඔය මං කිව්ව ව්‍යුහාත්මක දේ සකස් කරගෙන ඒ කාලේ හිටපු ජාතික සංවිධායකතුමාත් ඒකට සම්බන්ධ කරගෙන ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් එක්ක සාකච්ඡා කරලා ලේකම් තමයි මූලික පියවර ගත්තේ ඒ ව්‍යුහය සකස් කරන්න. එහෙම කරපු නිසා තමයි අවුරුදු 11ක් මම සන්ධානයේ ලේකම් හැටියට ඉන්නකොට 2004 ඉඳලා 2015 අගෝස්තු මාසේ 13 වෙනිදා වෙනකම් මම වර තහනමට ලක්කනත් එක් ඒ කටයුතු කරද්දි තමයි ඊට පස්සේ මම ඉල්ලාසුණා. එතෙක් ඒ අවුරුදු 11ක කාලයක් තුලදී මැතිවරණ 12ක් පළාත් පාලන මැතිවරණ 3ක් ජනාධිපති මැතිවරණ 3ක් පළාත් සභා මැතිවරණ 3ක් මහා මැතිවරණ 3ක් මේ සියලු මැතිවරණ සංවිධානය කිරීමේදී අපි ලේකම්වරු හැටියට තමයි මූලිකත්වය අරගෙන ඒ කටයුතු කළේ. ඔබ නොකිය කියන්නේ මේ මැතිවරණයේදී එතුමා ඒ කටයුතු කළේ නැහනේ. එතුමා ඒ කටයුතු නොකරපු නිසා තමයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කීප දෙනෙකුට සිද්ධ වුණේ ඒ අය විසින්ම සකස් කරගත්ත ව්‍යුහාත්මක වැඩපිළිවෙල නාම යෝජනා දීලා සති දෙකකට පස්සේ වැඩපිළිවෙලක් නොමැති නිසා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යම් වැඩක්සටහනක් සකස් කිරීම. අවසන් මොහොතේදී ඔබ තොප්පිය දාගත්තාද? නැත්නම් ඔබට තොප්පිය දැම්මාද? නෑ, එහෙම නෙමෙයි. අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ.
ඒතර පක්ෂයක් හැටියට අපි කටයුතු කරද්දී මැතිවරණ කාල සීමාවකදී හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී යම් වගකීමක් පැවරුවා නම් ඒ පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක පක්ෂයේ වැඩසටහනත් එක්ක අනුගත වීම අපේ යුතුකමක්. දුමිත දිසානායක ඇමතුමා කියනා වගේ ඒ කමිටුවේ සභාපති වුණේ ඔබද? කමිටුවේ සභාපතිනේ මෙහෙමයි. කොළඹ කාර්යාලයක් අවශ්‍යයිනේ. ඒතර කොළඹ කාර්යාලය සකස් කළේ පක්ෂයේ යාබද කොටසේ පක්ෂයටම සම්බන්ධ ගොඩනැගිල්ලේ අපි මාධ්‍ය හමු පවත්වන එකේ උඩටට්ටුවේ. ඒකේ තිබුණා මේ සංධාන ලේකම්වරයාට දුන්න කාර්යාලය. ඒ කාර්යාලයේ මහින්දමර මේ ඇමතුමා අපිට බාර දුන්නා මෙතන මේ මෙහෙම් කමිටුව හදාගන්නයි කියලා. ඒත් මෙහෙම් කමිටුවට සම්බන්ධ වෙන මාධ්‍ය කමිටුවක් වෙනම තිබ්බා. ඒක තමයි සියලු ප්‍රචාරණ කටයුතු මුද්‍රණය කිරීම රැසීම් සම්බන්ධීකරණය කිරීම මේ කටයුතු සිද්ධ වුණේ. එතකොට දැන් ওই කාරණේ ඔහොම කිව්වට ඔතන පිරිස පවා සංවිධානය කරගන්න සිද්ධ වුණේ ඔය අපිට ඒ කාර්යය පැවරුණාන් පස්සේ. ඊට පස්සේ මේ පිරිස 20ක් පමණ යොදාගෙන පරිගණක යන්ත්‍ර සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකින් 25 වෙනා සම්බන්ධීකරණය කරගෙන ඒ කටයුතු ආරම්භ කළා. ඒවට ඔය කතා කරන කිසිම කෙනෙක් කිසිම මූල්‍ය හෝ මානව සම්පත් සම්පාදනය කළේ නැහැ. ඒ කියන්නේ මේ කාරණේ බරපතලයිනේ. මැතිවරණයක් එනවා. පක්ෂයේ මහලේකම්වරයා, සන්ධානයේ මහලේකම්වරයා මේකට සහයෝගය දෙන්නේ නැහැ වගේ කතාවක් නේ ඔබ මේ කියන්නේ. නැහැ, දෙන්නේ නැහැ වගේ නෙවෙයි. මම හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි සුදේ. දැන් එතුමා මම හිතන්නේ මේ මම දේශපාලනයේ ක්‍රියාකාරී දේශපාලනට ආවේ 91 කෝට්ටේ නගර සභාව තරඟයට තරඟ කළ අත ලකුණින්. ඒතර අවුරුදු 27කට කලින්. මම හිතන්නේ එතුමා ඒ කාලේ සාමාන්‍ය පෙළ විභාගයේ හෝ ඒ මට්ටමේ පාසල් යන දරුවෙක්. එතකොට මේ අය දැනගන්න ඕනේ Tamanට සාමාන්‍ය පෙළ මට්ටමේ නෙවෙයි ඊට වඩා බාල ඇති. මං කියන්නේ 9 10 11 ඔය වගේ පන්තිවල වෙන්නේ නැති. එතකොට ඒ කාලේ තමයි අපි දේශපාලනය ආරම්භ කළේ. එහෙම ආරම්භ කළා ආපු දීර්ඝ ගමනක ප්‍රතිඵලයකට තමයි 2004 දී සංධාන ලේකම්තුරයටපත් වුනේ. නිකම්ම ආවේ නැහැ. නගර සභාවේ හිටියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, පළාත් සභාවේ මහ ඇමති අවුරුදු 5ක්. ඊට පස්සේ පාර්ලිමේන්තුවට තරඟ කළේ කොළඹ නෙමෙයි, මගේ ඡන්දවත් නැතුව ගම්පහ දිස්ත්‍රික්කෙන් පළවෙනිව තමයි පාර්ලිමේන්තුවට ගියේ වැඩිමමනාප අරගෙන. එහෙම ගිහිල්ලා අපි ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි අපිට අර වගකීම් පැවරුවේ ඒ කාලේ හිටපු නායකයෝ. ඒක තමයි දිගටම අරගෙන ගියේ. චන්ද්‍රිකා මැතිණිය වගකීම් පැවරුවා ලේකම්වරයා හැටියට. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 11ක් ඒ ලේකම්දුරේ අපිව තියාගෙන ඒ අවශ්‍ය උපදෙස් දීලා ඒ කටයුතු සංවිධානය කරන්න නිදහස දීලා ඒ කටයුත්ත කළා. ඒ නිසා ඒ මැතිවරණ 12න් 2015 ජනවාරියට ජනාධිපතිවරණය හැර අනිත් සියලුම මැතිවරණ අපි ජයග්‍රහණය කළා. ඒ විතරක් නෙවෙයි 2015 අගෝස්තු මාසේ පාර්ලිමේන්තු මැතිවරණය අපි පෙරදුණා නෙවෙයි. අපිව පෙරදුවා අපේමයි විසින්. එහෙම නැත්තම් අද මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. එහෙනම් 106-96 අතර වෙනස දිස්ත්‍රික්ක තව අපි 3ක් ජයග්‍රහණය කරන්න තිවිච්චියව දිනාගන්න බැරි වුණා. 2015 අගෝස්තු වලදී ඔබ කිව්වා පෙරදුණා නෙමෙයි පරාජය කරවව කියලා. ඒතොර ඒ කණ්ඩායමම මෙවරත් බලපෑවාද? ඒක තමයි ඒ පරාජය කළ තනතුරු බාරගත්තා නෙමෙයි කතා කරන්නේ. ඒ පරාජයට මුල් වෙලා ඒ වගකීම් බාරගත්තා තමයි මේ කතාව. දැන් මට මේ දේ කියන්න සිද්ධ වුණේ දැන් ඔබතුමා පෙන්නපු ওই රූපරාමයේ ওই විදිහට ප්‍රවෘත්ති සාකච්ඡාව දෙක කතා කරපු නිසා. එහෙම නැත්නම් මේවා අපි කොහෙවත් කතා කරේ නැහැ. හොඳයි. දැන් මොකද ඒකට හේතුව මේ පක්ෂවල යම් යම් අතරින් අතපසු වීම ඒවා වෙන්න පුළුවන්. අනිත් එක දැන් අපි මෙතන වැදගත් වෙන්නේ දේශපාලන පරිණතභාවය කියන. මම මේ පසුගිය ඉතිහාසය ගැන කිව්වේ ඒකයි. දැන් අවුරුදු 3ක ගමන් මග්ග ප්‍රතිචාරයක් නෙමේ දක්වන්නේ ජනතාව. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට වග්කීතු පාර්ශව කවුරුන්ද? ඔබ ඍජුව ඒ පිළිබඳව සඳහන් කරන්න. අපි කෙලින් කතා කරන්න නෑ. කෙලින් කියන්නේ දැන් මෙතෙන්දී එක එක්කෙනාට ඇඟිලි දික් කිරීම නෙමේ අවශ්‍ය වෙන්නේ. අහවලා වගකීම් බාර ගන්න ඕනේ. මෙන්න කවුද බාර ගන්න කියන කාරණේ මේ මෙවැනි විවේචන නෙමේ අවශ්‍ය වෙන්නේ. මම එකයි කිසිම කෙනෙක් එහෙම විවේචනයක් කළා තිබුණේ නෑ ඔය ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙනකම්. හැබැයි එතෙන්දී එතුමා මේ ප්‍රකාශයන් කළේ මට පේන හැටියට එතුමාගේ දේශපාලන පරිණතභාවයේ ස්වභාවය අනුව. ඉතින් ඒක නිසා අපි සමාවත් දෙමු. ඒක වෙනම කතාවක්. මොකද එතුමාට තව ගොඩක් දුර යන්න තිනවා. තව ගොඩක් ඉගෙන ගන්න තිනවා. ඔබ වරෙන් වර ඔය කාරණාව ඔබ වරෙන් වර කියනවා දේශපාලන පරිණතභාවය පිළිබඳව ප්‍රශ්නයක් නේද? පැහැදිලිව මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් එකක මහලේකම් දිවුරේ දෙන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සෙල්ලාම මහලේකම් වුණේ බර්නඩ් අලුවිහාරේ ජයවීර කුරුප්පුලා එහෙම පටන් අරගෙන දීර්ඝ ඉතිහාසයක් තුල ඇවිල්ලා ධර්මසිරි සේනානායක වර්තමාන ජනාධිපතිතුමා මේ ආදි වශයෙන් පක්ෂයේ අවුරුදු ගණනාවක්
කටයුතු කළා තරුණ සංවිධානවල ඉඳලා විවිධ තනතුරු දරලා මධ්‍යම කාරක සභාව අවුරුදු ගණනාවක් ඉඳලා එහෙම ආපු පිරිස් තමයි දේශපාලන පරිණතභාවයත් එක්ක මේවා මේ තනතුරු දැරුවේ. තරුණයෙක්ට පක්ෂයක මහලේකම් වෙන්න බැරිද? තරුණයෙකුට මහලේකම් වෙන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මහලේකම් දුරේ වගකීම් කටයුතු කිරීමේදී දේශපාලන පරිණතභාවයකින් කටයුතු කරන්න ඕනේ. දේශපාලන පරිණතභාවය වයසින් පරිණතභාවය කියන එක දෙකක්. මම සඳහන් කළේ වයිසේ පරිණතභාවයේ නෙවෙයි ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුර. දේශපාලන දැන් එතකොට දේශපාලන පරිණතභාවයේ නොමැති අය නැගෙන චෝදනාව හමුවේ ඇඟිල්ලක් දික් වෙන ඔබේ පක්ෂ නායකත්වයට. ඒ පත්කිරීම උදෙසා නෑ ඒ පත්කිරීම පක්ෂ නායකත්වයේ පමණක් නෙමෙයි. ඉතින් මධ්‍යම කාරක සභාවට යෝජනාව ආවම ඒ යෝජනාව ස්ථිර කළා ගියා. හැබැයි එහෙම වගකීම් බද්දෙන් මට දැන් ඔබතුමාගේ ওই ප්‍රශ්න මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් මම 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි. එතකොට වර්තමාන ජනාධිපතිතුමා පක්ෂ ලේකම්. ඒ වෙලාවේ ලංකා සම් සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ විශේෂයෙන් ජනතාවෙන් පෙරමුණ. වැනි තම වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන පක්ෂත් එක්ක තමයි 2004 සන්ධානයේ ගොඩනැගුවේ. ඒක ඉතාම බැරෑරුම් අමාරුම කර්තව්‍යයක්. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අගමැති ධුරය සහිත ආණ්ඩුවක් තිබ්බේ. එතකොට ඒ ආණ්ඩුව පරාජය කළ ජයග්‍රහණය කරපු විප්ලවීය මැතිවරණයක් වුණා 2004 මැතිවරණේ. ඒ මැතිවරණේ නාමජුණ සකස් කිරීම ඔය හිතන තරම් ලේසුනේ නෑ. සන්ධානගත වෙච්ච පක්ෂ 14ක් එකට අරගෙන ඒ කටයුතු කරන්න සිද්ධ වුණා. හැබැයි අපි ඒක කළා ජයග්‍රහණයක් කළා අපි ඒක ඉදිරියට ගෙනාවා. ඉතින් එතකොට මට වයස කීයද? ඒ 2004නේ. දැන් අපි ඉන්නේ 2018. අවුරුදු 14කට කලින්. එතකොට එතුමට වඩා වුණනම් අවුරුදු 4ක් 5ක් මම වැඩි මල්ල ඇති 10ට. හැබැයි මේ වගකීම් අරගෙන අපි ඒක කරගෙන ගියා. ඒක නාමජෝන පත්‍රයක් ප්‍රතික්ෂේප වෙන්න දුන්නේ. ඒ විදිහට අපි ඒ කටයුතු කරගෙන ගියා. ඉතින් ඒක නිසා මෙතෙන්දී ඔබ කරන මේ විග්‍රහයෙන් වයස පිළිබඳ නේ ප්‍රශ්නේ තියෙන්නේ. අපේ අධ්‍යාපනික පසුබිම, නීති වෘත්තියේ අපේ තියෙන දැනුම පසුබිම, දේශපාලන ඉතිහාසය පිළිබඳව, දේශපාලන විද්‍යාව පිළිබඳව, නැත්නම් නීතිය පිළිබඳව අපි මේකට අවතීර්ණ වුණ හැම පස්සේ අපි මේ වගකීම් දරන අතරතුර අපි දැනුම යවත් කලින් කරගන්න ඕනේ. හොඳයි මම මොහොතක් දෙන්න තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඔබ කරන මේ දේශපාලන විග්‍රහය හැමුවේ නොකියා කියන කාරණාව මතු කරනවාම ඔබේ පක්ෂයේ ඉදිරියට යන්නට නම් මහලේකම් ධූරයේ වෙනසක් විය යුතුයි. දුර ගණනාවක වෙනස්කම් වෙන්න ඕනේ කියන එක මම මගේ ප්‍රශ්නෙට ඍජු උත්තර දීලා අනිත් ධූර වලට යන්නේ. මම හිතන එහෙම වෙන්න ඕනේ. හොඳයි අපි මැතිවරණයෙන් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණාද? නෑ තාම රැස් වුණේ නෑ. හැබැයි කණ්ඩායම රැස් වුණා. කණ්ඩායම රැස්වීම තුල පක්ෂයේ මේ කඩාවැටීමට හේතුව, මැතිවරණයේ ප්‍රතිඵලයට හේතුව සාකච්ඡා වුණාද? පළවෙනි කණ්ඩායම රැස්වීම තිබ්බේ මැතිවරණයේ ප්‍රතිඵල අවසාන ප්‍රතිඵල නිකුත් වෙන අවස්ථාවකට. ඒ කියන්නේ 11 වෙනිදා 10 වෙනිදා මැතිවරණය තිබ්බේ 11 වෙනිදා පෙරවරු 11ට. ඒකට මම හිතන්නේ මහලේකම්තුමාට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් කොළඹ සහ කොළඹට පැමිණ සිටපු මගේ මතක හැටියට 28ක් හෝ 30ක් එකට සම්බන්ධ වුණා අපේ කණ්ඩායමේ මැතිවරණතුරු. එතකොට එතෙන්දී අපි ඒ වෙනකොටත් මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව යම් ප්‍රමාණයක දැනුවත් භාවයකට ඇවිල්ලා විග්‍රහයන් කරගෙන ඒ අනුව තමයි අපි පුළුල් සාකච්ඡාවක් එතෙන්දී පැවැත්වුවේ. මම හිතන්නේ පැය එකහමාරක පමණ සාකච්ඡාවක් තිබ්බා. ඒ තමයි පළවෙනි සාකච්ඡාව. ඊට පස්සේ දෙවෙනි සාකච්ඡාවක් තිබ්බා ඊළඟ සුමානි අඟහරුවාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඒ කණ්ඩායම් රැස්වීමට මගේ මතක හැටියට දෙදෙනෙක් හැර විදේශගත වෙලා හිටිය දෙදෙනෙක් හැර අනිත් 39 දෙනාම සම්බන්ධ වුණා. එතකොට ඒ පළවෙනි කණ්ඩායම් රැස්වීමේදී ගත්ත ස්ථාවරයම තමයි දෙවෙනි කණ්ඩායම් රැස්වීමේදීත් අපි ගත්තේ. එදා මහලිකම්තුමත් හිටියා. එතුමාගේ අදහස් ප්‍රකාශ කළා. අපේ මන්ත්‍රීවරු ගණනාවක් අදහස් ප්‍රකාශ කළා. ප්‍රකාශ කළටන් දැන් මේ ඊට පස්සේ දැන්ට සතියකට පමණ පෙර නැවත කැඳවල තිබුණා මුළු රටේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, ඒ වගේම ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරු 1053ක් ඉන්නවා අපිට අපෙන් තේරිලා. ඒ තව 200 ගණනක් ඉන්නවා අනිත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ සියලු දෙනා කැඳවලා ඒ ඇයට ජනාධිපතිතුමත් පක්ෂයේ සහ අනිකුත් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලන පක්ෂවල නායකයන් කතා කරලා හිටන් ඒ සියලු දෙනාට ඉදිරි වැඩසටහන් පිළිබඳව, අපේ ලයිස්තු සකස් කිරීම පිළිබඳව, බලය පිටවීම පිළිබඳව යම් ආකාරයක පණිවිඩයක් එයාට ලබා දුන්නා. ඔබ මට පොඩ්ඩකින් රංගන මට පොඩි කතාවකට යන්න තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලාමු. බලය පිහිටුවීම පිළිබඳව ඔබ කතා වුණා. ඒ වගේම ආණ්ඩු පිහිටුවීම පිළිබඳවත් ඔය අතරේ සාකච්ඡාවක් සිද්ධ වුණා. ඔව්.
අපි ඒ කතාවට ගිහිල්ලෙමු. ඔය පරස්පරය, ඔබ සහ පක්ෂ මහලේකම්වරය අතර තියෙන පරස්පරය එතනදිත් මතු වුණා. අපි ඒ පරස්පරය පොඩ්ඩක් බලලෙමු. සියලු දෙනාම එක මතයකට ආවා ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එකම තීන්දුවක ඉන්නවා කියන කාරණේ. ඉතින් අපිට අභියෝග කරනවා නම් කවුරු හරි ඒ අභියෝග බාර ගන්න අපි සූදානම් කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ජනාධිපතිය කියනවා එක්සත් ජනාධිපති තනිය ආණ්ඩුව අපිට ඕන කියලා ඔබතුමාලාගේ කියවෙන සම්බන්ධ අපේ කිසිම කෙනෙක් වෙනත් කිසිම කෙනෙක් එක්ක එකතු වෙන්නේ නැහැ අපේ පොදු තීන්දුව හැර. මගේ පුද්ගලික මතය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ රටට ලබා දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන කියන එක. ඒක පක්ෂ මතයක් නෙමෙයි, ඒකත් එතුමගේ පුද්ගලික මතයනේ. පක්ෂයේ මතයක් විදිහට අපි මොකද්ද ගන්න තීන්දුව කියන එක අපි තාම ප්‍රකාශ කරලා නැහැ. අපි එතනත් දකිනවා ඔබතුමාගේ සහ එතුමාගේ පරස්පරයක්. ඔබතුමා එතන ඇතුලේ සාකච්ඡාවේ මතය ඔබතුමා ප්‍රකාශ කළා. එතුමා එතෙන්ද සඳහන් කළේ එතුමාගේ පෞද්ගලික මතය. හරි. මම සඳහන් කළේ මගේ පෞද්ගලික මතයක් නෙමෙයි. කණ්ඩායමේ පොදු මතය. නමුත් එතුමා කියනවා පක්ෂයේ තීරණය කරන්නේ නැහැ කියලා. එතුමාගේ තීන්දුව ප්‍රකාශය වැරදි. මම කියන ප්‍රකාශය තමයි කණ්ඩායමේ ප්‍රකාශය. ඕනනම් කණ්ඩායමේ වෙන කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන්. එතකොට මොකද්ද මේ වෙන්නේ? නෑ, ඒක තමයි කියන්නේ. එතකොට දැන් ඔන්න ඔය හේතුව නිසා තමයි එතකොට දැන් ඔය වගේ ප්‍රකාශ මේ දැන් නෙමෙයි පහුගිය අවුරුදු දෙකහමාරක් තුනක් තිස්සේ කෙරුණා. ඒ කෙරිච්චේ බය ප්‍රතිඵල තමයි අපිට දැන් දකින්න ලැබෙන. ඒක ඒක එකම හේතුව නෙමෙයි මට මෙහිදී කියන්න වෙනච්ච කාරණේ තමයි. ඒකත් එක්ක මම එකඟ වෙන්නේ කණ්ඩායමේ තීන්දුව තියෙන්නේ පොදු තීන්දුවක සියලු දෙනා ඉන්න ඕනේ. අපි යම් යම් ස්ථාවරයන් ගත්තා මුල් කණ්ඩායම රැස්වීමේදී, දෙවෙනි කණ්ඩායම රැස්වීම මම දෙන්නෙක් කර 39 දෙනෙක් හිටියා. ඒ ගත්ත ස්ථාවරයත් එක්ක තමයි අපි කටයුතු කරගෙන යන්නේ. එතකොට දැන් එතුමා සඳහන් කළේ එතුමාගේ පුද්ගලික මතය කියන එක මගේ පුද්ගලික මතයක් නෙවෙයි. අපි සමූහික තීන්දුවක තමයි තීන්දුව තමයි මම ඒ ප්‍රකාශ කළේ. ඒකම තමයි පක්ෂී ප්‍රකාශකයත් ප්‍රකාශ කළේ. ඒතොර ඒ දෙක හරිනේ. පක්ෂී ප්‍රකාශකයා කරපු ප්‍රකාශයයි මගේ ප්‍රකාශයයි හරි. එතුමාගේ ප්‍රකාශයත් එක තමයි පරස්පර විරෝධ. එතකොට මෙතන දෙන්නෙක් එක දෙයක් කියනවා, එක්කෙනෙක් වෙන දෙයක් කියනවා, එතනම පරස්පර වෙලා තියෙන්නේ. ඉතින් ඒක එතුමා පසු වෙලා උත්තර දීවි. ඒක පුද්ගලික ප්‍රකාශයක් නිසා ඒ ගැන මොනවද කියන්න බෑ. දැන් ප්‍රතිවරණයෙන් පසුව ඔබතුමා කියන්නේ ඒක තමයි මම ඉවර කරන්න හැදුවේ. දැන් ඔය සියලු දේ ගලාගෙන ඉන්නේ මේ ප්‍රතිඵලයේ නිවැරදිව විග්‍රහ කරගත්තේ නැත්තන්නේ. මේ ප්‍රතිඵලයේ නිවැරදිව විග්‍රහ කරගත්තා නම් එක එක්කෙනාට ඇඟිල්ල දික් කළා, අරයා නිසා පෙරදුනා, මෙයා නිසා පෙරදුනා, මෙහිම් කමිටු නිසා පෙරදුනායි කියන එක නිකන් බොළඳ තර්කයක් විතරයි. මං ඒ නිසා තමයි ඔබෙන් ඇහුවා මධ්‍යම කාර්යක සභාව රැස් වුණාද? ඇයි නේ මොකද්ද ගත්ත තීන්දුව? ඇයි පෙරදුනායි කියලා ගත්තද තීන්දුව? මං මට අන්නේ උත්තරේ ගන්න තමයි ඔබ මධ්‍යම කාර්යක සභාව ළඟදී රැස් වෙවි. නමුත් මං ඔබතුමාට පිළිතුරක් දුන්නේ කණ්ඩායම් රැස්වීම දෙවතාවක් රැස් වුණා කණ්ඩායමක් හැටියට. ඊළඟට සියලු දිස්ත්‍රික් සංවිධායකවරු සංවිධායකවරු සහ යාග්‍රහණ කරපු අපේක්ෂකයන් 1500ක පමණ පිරිසක් වෙනම රැස් වෙලා එදා එයාට අවශ්‍ය උපදෙස් මාලාව දුන්නා. මොකද ඒක මේ ඉතාම සති දෙකක් තුනක් කාලයක් තුළදී ලයිස්තු සකස් කරන්න ඕනේ, ලයිස්තු මන්ත්‍රීවරියන් පත් කරන්න ඕනේ. ඊළඟට බලය පිහිටවීම දැන් යමක් කල් ගිහිලා තියෙන මාර්තු 20 පමණ දක්වා සමහර ඊටත් එහා කල් ලයිද්ද දන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කළාම මේක මේ පුද්ගලයෙක් හෝ එක්කෙනෙක් දෙන්නෙක් නිසා මේ ප්‍රතිඵලය ලැබුණ මැතිවරණයක් නෙවෙයි. මේක අවුරුදු දෙකහමාරක තුනක රාජ්‍ය පාලනයේ තිබුණු අඩුලුහුඩුකම, අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් නන් පර්ෆෝමන්ස්. මේක එසේ සුදු නොවීම නිසා සහ ජනතාව අපේක්ෂා කරපු තැනට විවිධ ක්ෂේත්‍රයන් තුළ දැන් කරුණු කීපයක් ගන්න පුළුවන්. අපි තුමු ජීවන වීදම, විරැකියාව, නීති හා සාමය, කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, ඊළඟට අපි හිතමු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, මේ වගේ කරුණු ගණනාවක් ගත්තාන් පස්සේ මේ පිළිබඳව ප්‍රශ්න මාලාවකට දෙන පිළිතුරු සහ එතෙන්දී කොයි ආකාරයෙන්ද ඒවා මෙහෙයුවේ කියන කාරණේ පිළිබඳව යම් ආකාරයක තීන්දුවකට ඡන්දදායකය ඇවිල්ලා තියෙනවා. ගරු ගරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පාර්ශ්වයේ කණ්ඩායම ඒ පිළිබඳව කියවා ගත්තාද? කියවා ගත්තා නම් තවදුරටත් එවැනි ආණ්ඩුවක් තුළ රැඳී සිටීමෙන් මොකද්ද මේ කරගන්නේ? ඉතින් ඒකට පොඩ්ඩක් කල් දෙන්න, තව සති දෙක තුනක් කල් දෙන්න.
මොකද හේතුව නෑ ඔබ සති දෙක තුනක් කල් ඉල්ලනවා හරි ඒක ප්‍රශ්න නෑ ඔබේ කණ්ඩායම හැබැයි ඔබේ පාර්ශවයම අය සඳහන් කරනවා අපිට තියෙන ජනවර්ම යහපාලනයත් එක්ක යන්න කියලා මේකේ පරස්පරයක් තියෙනවා හරි මම මෙහෙම අහන්නම්කෝ අපි 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 ලඝු කරගමු මේ කාරණාව පොඩ්ඩක් අර පුළුල් තැනට යන්න කලින් පළාත් පාලන මැතිවරණේ බහුතරය පිහිටවා ගන්න බැරි ආයතන කීපයක් තියෙනවා මේ ආයතනවල කොහොමද හැසිරෙන්නේ මේ හැසිරීම කොහොමද මේ ආයතනවල හැසිරිය යුතු ආකාරය පිළිබඳව මම මැතිවරණයට පෙර ආතුවම මගේ මතය ප්‍රකාශ කළා ඒ කියන්නේ අපි එකතු වෙන්න ඕනේ අපිට වඩාත් සමීප වන්නා වූ ප්‍රගතිශීලී කඳවුරත් එක්ක ප්‍රගතිශීලී කඳවුරත් එක්ක ඒතකොට මේ ප්‍රගතිශීලී කඳවුරත් ඉන්නේ ශ්‍රී ලංකා පොදු යන පෙරමුණ ඉතින් ඒ ස්ථාවරේ මම එදත් හිටියා අදත් ඉන්න මම හෙටත් ඉන්න ඒක ඔබේ මතයද පක්ෂයේ මතයද මේ මගේ පෞද්ගලික මතය හැබැයි මේ සම්බන්ධයෙන් දැන් ලයිස්තු සකස් කිරීමට තමයි දැන් කාලය ගත වෙලා තියෙන්නේ මොකද විශාල හැම පක්ෂයකම වගේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා ඒ කියන්නේ දැන් ලයිස්තුයෙන් පත් කරනකොට කාන්තා නියෝජනය අනිවාර්යෙන් තියෙනවා ඒත් අපි හිතමු යම් සභාවක පස්සෙනෙක් නම් කරන්න තියෙනවනම් අපි හිතුව අපේ පක්ෂයට ඒ පස්සෙනාගෙන් දෙන්නෙක් අනිවාර්යෙන් කාන්තාවන් වෙනවා තුන් දෙනෙක් පිරිමි පාර්ශ්වයෙන් වෙනවා ඒතර මේ දෙකයි තුනයි අපි තෝරා ගැනීමේදී යම් යම් නිර්ණායකයන් පක්ෂ සංවිධායකවරුන්ට දැනුම් දීලා තියෙනවා පක්ෂ මුලස්ථානයේ වගේ ප්‍රතිශතයෙන් ලබා ගැනීම ඒ වගේම ජේෂ්ඨත්වය මේ වගේ විවිධ කාරණු කාරණා නිර්ණායකයන් කීපයක් දීලා තිනවා එතකොට ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන තැන් තිනවා සිදු නොවන තැන් තිනවා ඒතර ඒවා පක්ෂ මුලස්ථානට ආවහම ඒවා නැවත සකස් කරගන්න ඒ විතරක් නෙවෙයි අපේ හවුල්කාර පක්ෂත් එක්ක යම් යම් බෙදා හදා ගැනීම කරන්න සිදු වෙලා තිනවා ඉතින් ඒ සඳහා තමයි මේ දවස්වල මේ කාලය ගත වෙන්නේ ඒක ඉස්සෙල්ලාම කළ යුතු වන්නේ මේ ලයිස්තු සකස් කරලා යවලා ඒක ගැසට් වෙන්න ඕනේ ඊට පස්සේ තමයි බලේ පිහිටුවීම පිළිබඳව නිවේදන නිකුත් වුණාන් පස්සේ 50%ට වැඩියෙන් ප්‍රතිශතය ලබාගෙන තිබෙන්නා වූ පළාත් පාලන ආයතනවල ඒ ලබාගත් පක්ෂයේ ලේකම්වරයා විසින් නම් කරලා ලැබෙනවා සභාපති සහ උපසභාපති වුණ නගරාධිපති උපසභාපති. එසේ නොවන ඒවා 167ක් තියෙනවා. ඒ ඔක්කොම 340කනේ තරඟ තිබ්බේ. 341කින් එල්පිටි ඇර. ඒතර මේ 340කින් 167ක් තියෙනවා. කිසිඳු දේශපාලන පක්ෂයක් 50% ලබා නොගත්ත. එතකොට මේකේ ප්‍රතිශතයාත්මකව ගත්තොත් 340න් 167ක් කියන්නේ. ඒ කියන්නේ 145ක පමණ ප්‍රමාණයක්. හැබැයි මේක මම වෙලපහින්ම කිව්වා. එදා මම ඔබතුමන්ලත් එක්ක මැතිවරණ කාලය සීමාතුළදී ආපු සාකච්ඡාවේදී මම ඉතා පැහැදිලිව කිව්ව කාරණයක් තමයි. මේ මැතිවරණ ක්‍රමයේ පිළිවෙල. මේ මැතිවරණ ක්‍රමයේ ස්වરૂපය තමයි විශාල බහුතර සංඛ්‍යාවකට මේක ඉතින් 145ක පමණ පළාත් පාලන ආයතන සංඛ්‍යාවක කිසිදු පක්ෂයකට තනියෙන් බලය පිහිටවන්න බැරි නිසා ප්‍රථම සභා රැස්වීමේදී තමයි තීරණය කරන්න වෙන්නේ එක්ක විවෘතව එහෙම නැත්නම් ඒ අවස්ථානුකූලව රහස් ඡන්දයක් මගින් සභාපති හා උපසභාපතිව තෝරා ගැනීම. ඉතින් ඒ කාරණේදී තමයි අපි ප්‍රතිපල විග්‍රහ කරගත්තාන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ලබාගෙන තියෙන ඡන්ද ප්‍රතිශතය අනුව ඡන්ද ප්‍රමාණය අනුව ඒ පළාත් පාලන ආයතනවල වෙන්වුණු මන්ත්‍රී දුර සංඛ්‍යාව තීරණාත්මක සාධකයක් වෙන තැන් ගණනාවක් තියෙනවා. ඉතින් එතෙන්දී මගේ ස්ථාවරය නම් ඒක මම හිතන්නේ අපි ඊළඟ සතිය තුලදී ඒ කියන්නේ අපිට නිවේදන ආවහන් පස්සේ ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා කොයි ආකාරයෙන්ද මේ බලය පිහිටවීම සඳහා අපි සන්ධානගත වෙන්නේ කියන කාරණය. නමුත් අමාත්‍යවරයා එසේ කිව්වත් එකපත විපක්ෂයේ දල සලහ පෙරම අමාත්‍යවරයා යම් හෙළිදරව්වක් සිදු කරා පසුගිය සතියේ. අපි ඒ හෙළිදරව්ව මේ විරාමයෙන් පසුව ඉදිරිපත් කරන්න බලමු. මම ලංකාව හිටපු නැති නිසා දකින්න නැතුව ඇති. ඒ නිසා අපි මේ විරාමයෙන් පසුව මේ පිළිබඳව විමසමු. විරාමයෙන් පසුව මොන ගැහෙමු. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණු දේශපාලන සංවාදයේ සමග අද සම්බන්ධ වන්නේ විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍ය සුසීල් ප්‍රේමජයන්ත මහතා. අප සාකච්ඡා කරමින් සිටින්නේ මැතිවරණයේ සහ යසන කාල සීමාවේදී සිදුවුණු ක්‍රියාදාමයන් සහ වර්තමානයේ මේ දිනවල සිදුවුණු සිදුවන ක්‍රියාදාමයන්. අපි විරාමයට ගියේ එකපත විපක්ෂයේ සිදු කළ හෙළිදරව්වක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා කියලා දරවමුතුමනි අපි ප්‍රකාශයේ බලමු. සභා පිහිටුවීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් දැල සරහා පෙරුම මන්ත්‍රීවරයා සිද්ධ කර අපි බලමු. අපිට වාර්තා වෙන විදිහට ශ්‍රී ලංකා නිෂ්පක්ෂයේ මහලිකම්වරයා මේ වෙලාවේ විශාල උත්සාහයක් ගන්නවා එක්සත් ජාතිපක්ෂයත් එක්ක එකතු වෙලා අර සභාවන් අපේ සභාවන් 76ක් තියෙනවා ඒ 76 එක්සත් ජාතිපක්ෂයත් එක්ක එකතු වෙලා පිටවීම සඳහා විශාල කුමන්ත්‍රණයක් එතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිෂ්පක්ෂ කීප දෙනෙක්ගේ මැදිහත් වීමෙන් මේ වෙලාවේ සිදු වෙමින් පවතින බව පමණක් අපිට ඔබට අනාවරණය කරන්න පුළුවන්. එතුමා වචන කිහිපයක් පාවිච්චි කරනවා
විශාල කුමන්ත්‍රණයක් කීප දිනක් බරපතල ඒ වචන කීපයයි 76ක් පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා මොකද්ද මේ නෑ ඔය මතේ අපි නම් නැහැ ඔය මතේ මං හිතන හැට අපි කණ්ඩායමේ බහුතරයකුත් නැහැ ඒක මගේ අදහස මට තේරෙන විදිහට ඒක ඉදිරි දින කීපය තුල බලා ගන්න පුළුවන් වෙයි නමුත් අපි එකක් තේරුම් ගන්න එපානේ දැන් ශ්‍රී ලංකා පොදියන පෙරමුණේ ඡන්ද 144.6ක පමණ ප්‍රමාණය නිර්මාණය වුණේ කොතනින්ද මේකේ පදනම සකස් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය ජාතික නිදහස් පෙරමුණ කොමියුනිස්ට් පක්ෂය මහජනක සමුන් මේ ආදි වශයෙන් ප්‍රගතිශීලී කීන දේශපාලන ව්‍යාපාරය තුල තිබිච්ච අති බහුතර කොටසක් තමයි එතන ඉන්නේ එක්සත් ජනතා නිදහස් සංධානය තුල සිටින සංධානයේ තුල සිටපු මන්ත්‍රීවරු කණ්ඩායම එතන ඉන්නේ අලුත් පිරිසක් නෙවෙයිනේ ඒ පිරිසගේ ඡන්ද පදනමුනේ ඒ ආසනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමත් එක්ක අර කිව්ව පිරිසේ එකතු වීම. ඔක මේ අදෙයිය වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඕක 1956 මේ පිටරටම දිගටම දිගින් දිගටම දිගින් දිගටම උච්චාවචන වෙමින් ආපු తత్వය. සමහරවිට දුවින් දසනායක වගේ ලේකම්තුමලට තාම මේ දේශපාලන ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නැතුව වෙන්නේ නැති. නමුත් ඒ අවබෝධය අපිට තියෙනවා. දැන් මෙතනදී ජනාධිපතිතුමාගේ මතය මොකද්ද? ජනාධිපතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයක එක්ක හුවෙන්න ඕනේ කියලා නේද? ජනාධිපතිතුමා එහෙම මතයක් ප්‍රකාශ කරලා නැහැ. නමුත් කණ්ඩායම හැටියට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට අපි ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න පුළුවන්. ඒ පිහිටුවීම පිළිබඳව ස්ථිර වශයෙන් ගැසට් නිවේදන නිකුත් වුණාන් පස්සේ මොකද අපි එකක් මතක තියාගන්න ඕනේ මේ කාල සීමාව එක්තරා විදිහක සියලුම දේශපාලන පක්ෂ යම් ඉන්ටරිම් පීරියඩ් එක. එහෙම නැත්නම් අන්තර්කාලීන කාල පරිච්ඡේදක ඉන්නේ. හැබැයි කණ්ඩායම් සාකච්ඡාව තුල යම් යම් මතවාද ඉදිරිපත් වුණා. එහිදී පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න ඉල්ලුවා. තව පිරිසක් ස්වාධීනව පාර්ලිමේන්තුවේ ඉන්න ඉල්ලුවා. එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුණා නේද? නෑ නේ විකල්පයන්. ඒවා විකල්පයන්. අපි කරුණු තුනක් පිළිබඳව කතා කළා. එකක් මේ රටේ ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුව දුන්නේ හුදෙක් පළාත් පාලන මැතිවරණයක නගර සභාවක නාගරික මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා පමණක් නෙවෙයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි බරක් දාන්න ඕනේ කරන්නේ රටේ දේශපාලන සංස්කෘතියේ යම් වෙනසක් මේ ආ ගමන් මගේ යම් වෙනසක් සිදු යුතුයි කියන මතයෙන්ද කියන්නේ. මැතිවරණ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඒ තරම් ඉහළ ප්‍රමාණයකට ආවා. 75න් උඩට ගියා. සමහරක් කියවේ 80 පන්නන ගියා. සාමාන්‍යයෙන් අසාමාන්‍යයි අපි පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ගත්තොත් මම හිතන්නේ මේ තරම් ප්‍රතිශතයක් මේ අපේ රටේ තිබිච්ච පළාත් පාලන මැතිවරණ ඉතිහාසෙම ගත්තොත් පහුගිය අවුරුදු 40ක 50ක විතර ගත්තත් මට මතකයි සාමාන්‍යයෙන් 60 මෙහාට වගේ. ඒතකොට මේ ටික අරන් ගත්තොත් කිසිම මැතිවරණයක මේ තරම් ඉහළ ප්‍රතිශතයක් ඡන්දේ පාවිච්චි කළේ නැහැ. හවුල් ආණ්ඩුව අපේ රටේ අවුලක් කියන එකත් මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියවුණාද? අනිවාර්යයෙන්. මොකද හේතුව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකක් අවුරුදු දශක 6ක පමණ කාලයක් වෙනස් වූ දේශපාලන ප්‍රතිපත්ති දෙකක ඉඳලා එකට ආණ්ඩු කරන්න ගත්තහම පස්සේ එතෙන්දී පොදු වැඩපිළිවෙලක් සකස් කළා. ඒ වැඩපිළිවෙලේ යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඒක එසේ සිදු වුණේ නැහැ. සිදු නොවීමේ ප්‍රතිඵලය හැටියට ආර්ථිකය ගත්තත්, විදේශ ප්‍රතිපත්ති ගත්තත්, වෙනත් ඕනෑම කෘෂිකාර්ම ප්‍රතිපත්ති වෙනත් එහෙම නැත්නම් අධ්‍යාපනය ගත්තත් මෙවැනි ප්‍රතිපත්තින් ගත්තාම ගැටුණු අවස්ථා තිබෙනවා. දැන් මම පැහැදිලිව මත ප්‍රකාශ කරන්නේ සයිටම් එක සම්බන්ධයෙන් මගේ මතය. මම ඒක පැහැදිලිව ප්‍රකාශ කළා. ඊළඟට හම්බන්තොට ප්‍රශ්නෙදී අපි මතය ප්‍රකාශ කළා. තිරුණාමලේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් මේ මතය ප්‍රකාශ කළා. හැබැයි මට මොහොතක් දෙන්න. දැන් මේ මැතිවරණ ප්‍රතිපලයත් එක්ක රාජිත සේනාරත් අමාත්‍යවරයා කැබිනට් හමුවේදී සඳහන් කරපු කාරණය තමයි ආණ්ඩුවේ පාර්ශ්ව දරපු පරස්පර මත මැතිවරණ ආසන්නයේදී මේවා තමයි හේතු වුණේ කියලා ඇඟිල්ල දික්ුණේ කාටද කියලා අපි බලමු. ඒ ප්‍රකාශය බලලිමු. රංගන අපිට ඒක මේ මොහොත ඒක දැනගන්න ඕන වෙලාව. අපි බලමු මේ ප්‍රකාශය. මේ දින දෙක තුනක සිදුවීම් දැක්කහම පේනවා මේ එක්සත් ජාතික පක්ෂයේ තිරපති වාර්ලියා මන්ත්‍රීවෝ දින සාකච්ඡාවලදී එදිනෙන මැතිවරණ කියනවා අපි තනියෙන් ආණ්ඩුවක් හදනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දින සාකච්ඡාවල දයාල කියනවා අපි හදනවා කියලා. එතකොට මේ පක්ෂ දෙකේ යහපාලන ආණ්ඩුවේ එතකොට ආණ්ඩුවේ බලනාක දිනවල පැහැදිලිව පේනවා නේද නැතු? මේ ආණ්ඩුවේ මේ ඇමති ධූර ධර්මින් ලංකා ඉතිහාසෙ නෙවෙයි ලෝක ඉතිහාසයේ පළවෙනි වරට රජේම පාර්ශ්වයන් රජේ විවචන කරමින් කතා පැවැත්වුවා මැතිවරණ ව්‍යාපාරේ. ඉතින් එතකොට පිටමිනියෙක් බණිනකොට පිළිගත්තේ නැති වුණත් ඇතුළේ මිනිහා බණිනකොට ඒක විශාල පිළිගැනීමකට ජනතාව ලක් වෙනවා. මම කියන්නේ කවුද කිඳ බන්ද කියලා. මට තියුණ ප්‍රශ්න ඔය කයිවාරු ගහන මිනිස්සු වගේ නෙවෙයි කැබිනට් මණ්ඩලයේ කටපියාගෙන ඉඳලා එළියට ඇවිල්ලා කතා කරනවා වගේ ඇමති මණ්ඩලය ඇතුළේ නිවේචන ඉදිරිපත් කරන්න ඕනේ. හොඳ සාරගර්භ විදියට මුනිකම් බොරුවට පත්තර වලටයි ටීවී එකටයි කියන කරුණු නෙවෙයිනේ. කරුණු ඉදිරිපත් කළා කරන්න.
අපිට දැනුනේ මාධ්‍යවේදීන් හැටියට නොකිය අඟිල්ල දික් කරේ ජනාධිපතිවරයාට කියලා. ඒ ප්‍රකාශය තුළ විශේෂයෙන්ම මැතිවරණ වේදිකාව තුළ ජනාධිපතිවරයා ආණ්ඩුව දැඩිව විවේචනය කරා. විශේෂයෙන්ම ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කරා. මාධ්‍යවේදීන් අහනවා, ඔය කියන්නේ මේ අහලාද? ඔය කියන අය මම කියන්නේ නැහැ කවුද කියලා. නමුත් නැහැ කියන්නේ නැහැ. ඒ අය නැහැ කියන්නේ නැහැ. ජනාධිපතිරට නෙමෙයි දෙය කියන්නේ. ඔව් ඒ වගේම තවත් මෙහෙම ප්‍රශ්නයක් වදන්නේ. ඒ උතින්ද කියවන්නේ කවුරු බැන්නත් නැතත් කියලා. ඔව්. ඉතින් කවුරු බණින්න කරන්න යන්න ඕනේ නැහැ විරුද්ධ පක්ෂය ජනාධිපතිතුමා හෝ අපි හෝ වෙනත් කෙනෙක් මේ යම් යම් කරුණු පිළිබඳව බැනීම නෙමෙයි කරන්නේ විවේචනය කිරීම. ඒතර ඒ ප්‍රතිපත්තිමය විවේචනයන් වලට යෑමේදී ඊටම පැහැදිලිව රටේ ජනතාව ඊට වඩා ඉදිරින් ඉන්නවා. අපි විවේචනය කිරීමට පෙරපවා ජනතාව තීන්දුව කරගන්නවා මේ 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 මේක සම්බන්ධයෙන් අපේ තීන්දුව මේකයි කියලා. ඒ නිසා කවුරු බැන්නත් නැතත් ප්‍රතිඵලය ඕකම තමයි. ඉතින් ඒක නිසා මේ බැනපු නිසා ප්‍රතිඵලය වෙනස් වුණයි කියනවා නම් ඒක මම හිතන්නේ ඊටම දශම ගණනකින් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැති. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ අදහසේ හැටියට නම් ප්‍රතිපත්තිමය දේශපාලනයන් පිළිබඳව විවිධ කරුණු පිළිබඳව ගත්ත ප්‍රතිපත්තීන් පිළිබඳව එක එක කණ්ඩායම් විසින් කලකිරීමට පත් වෙලා දුන්න තීන්දුවක් මේක. දැන් උදාහරණයක් ගමුකෝ. සයිටම් ප්‍රශ්නේ ගත්තත් අවුරුදු මාස 10ක් වෛද්‍ය විද්‍යාල 8ක 8000ක පමණ වෛද්‍ය සිසු ශිෂ්‍යව පන්ති නැතුව හිටියා. අනිත් පැත්තෙන් සයිටම් ආයතනය ගත්තත් මොන පදනමින් හෝ දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුණා දැන් ඒකට තියෙන ලංකාවේ දරුවෝ ඒකට බැඳිච්ච දරුවෝ ඔය පිළිබඳව වික්ටිම්ස්ලා වෙන්න බෑනේ නේද? ඒ අයගේ සුසුකම් අනු ඒ ත්‍විච සුසුකම් ඉල්ලුවාම ඒකට ඉදිරිපත් වෙලා මුදල් ගෙවලා එතෙන්ට ගියා. දැන් අතොර එතන ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යා මතන 1200ක් පමණ පිරිසක් අවුරුදු 8ක් පමණ දැන් කාලයක් තිස්සේ තමන්ගේ ඒ උපාධිය අරගෙන මේ එළියට ගිහිල්ලා වෘත්තිය දෙන්න අවස්ථාවක් නැහැ. දෙමෝපියු ගස් තියලා දැන් මට අහන්න තියෙන ප්‍රශ්නේ අවුරුදු 3ක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ මුණ ගැහුන්නේ නැද්ද කියලා. කැබිනට් මණ්ඩලයේ මුණ ගැහුණා මම මේ තුමා මොන ප්‍රකාශය කළාද? මම නම් ඉතාල පැහැදිලිව සඳහන් කළා. මම එළියෙත් කතා කළා, මම ඇතුළෙත් කතා කළා. විශේෂයෙන්ම ඔය මේ ආවම ප්‍රමිතින් තීන්දුව කරන අවස්ථාවේදී පවා මම ඉතාම පැහැදිලිව ලිඛිතව අපේ නිරීක්ෂණ ඉදිරිපත් කළා. කොයි ආකාරයෙන්ද මේක වෙන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නේ මම මේ කියාගෙන ආවේ මේ කාරණේ. ওই ප්‍රශ්නේ ගත්තහම පස්සේ ওই විශ්වවිද්‍යාල ප්‍රජාව කොච්චරද? 70,000කට ආසන්න විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍ය පරපුරක් ඉන්නවා. කථිකාචාර්යවරු මේ අයගෙන් අති බහුතරයක් ගත්තොත් එහෙම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක හිටියේ. ඊළඟට එයාගේ දෙමාපියෝ, ඊළඟට මේ පිළිබඳව නිදහස් අධ්‍යාපනය පිළිබඳව, අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව, ප්‍රමිතීන් පිළිබඳව කතා කරන පිරිස්. මොකද මේ රටේ ජනතාව මේ 93%කට වැඩි සාක්ෂරතාවයක් තියෙන රටක් මේක. ඒතර මේ ඇයට මේ කවුරුත් විවේචනය කළාද නැද්ද කියන එක ප්‍රශ්නේ නැහැ. Tamanට හැකියාවක් තිබෙනවා මාධ්‍ය මගින් ඔබ විසින් දෙන ලබන්නා වූ sannivedanayat එක්ක සහ ඔවුන් පෞද්ගලිකව දැන හඳුනා ගන්නා වූ කරුණුත් එක්ක යම් යම් තීරණ වලට එළෙමෙන්න. ඉතින් ඒ මම කිව්වේ එක උදාහරණයක්. ඒක විසඳන්න අවුරුදු දෙකමාරක් ගියලත් බැරි වුණා නැහැට. මේක කලින් ආණ්ඩුවේ පටන් ගත්තද මේ ඒක නෙමෙයි. වගකීම බාරගත්තා නම් රජයේක පාලනයක් බාරගත්තා නම් ඒක විසඳන්න යම් ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්. ඒක විසඳන්න නැතුව ඉන්නේ ප්‍රතිපත්ති මේ හේතුවක් උනේ මොකද්ද? පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි කියන මතේ ඉන්නවා මේ ඔය කියන කණ්ඩායම. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා. ඔව්. අපි කියමු. එතකොට දැන් අපි ඉන්නේ අනිත් පැත්තේ. මොකද අපි නිදහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා මමත් අධ්‍යාපන අමාත්‍යංශයත් කළ අවුරුදු 5ක්. මම අවුරුදු 1කමාරක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් හිටියා. අපි ළමයින්ව පාරේ බහැලා හිටන් ගනුදෙස්ක ගහ පරිදි යන්න තිබුණා. එතකොට මේ හේතු මම එක හේතුවක්. ඒ හේතුව හැබැයි ඒක කරන්න ඕන යම් ක්‍රමයක් තියෙන පුළුවන්. දැන් පෞද්ගලික අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ තියෙන තැන් තිනවා. දැන් බිස්නස් මැනේජ්මන්ට් මාස්ටර්ස් ඩිග්‍රීස් දැන් ඕන තරම් දීලා තිනවා. එහෙම දෙනවා. වෙනත් ඒවත් දෙනවා. IT එවැනි ඒවත් දෙනවා. හැබැයි දැන් මෙතන වෛද්‍ය අධ්‍යාපනයේ කියන ඊට වඩා වෙනස්. මොකද මිනිසුන්ගේ ජීවිතත් එක්ක ඍජුවම ගැට ගැහිලා තියෙන වෘත්තියක් මෙතන. ඒතර ඒ වෘත්තියේ ප්‍රමිතීන් පාලනය කරගත යුතුයි කියන කාරණේනේ මේ කියන්නේ. ඒතර ඒ පිළිබඳව ඒ ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳලා ඉවර කරලා හිටන් දැන් බලන්න දවසාන වශයෙන් පීඨාධිපතිතුරු විසඳුමක් දුන්නා. මේ ශිෂ්‍යින්ව යම් ප්‍රමිතියක් අනුව අරගෙන එයාට උගන්වලා ඒ ටික කළා විභාග වලට පෙනින්න ඇරලා හිටන් විභාග සමත් වුණාන් පස්සේ වෛද්‍යවරුන්ට එළියට යන්න. දැන් ඒ අවස්ථාවත් තාම ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මෙවැනි කාරණා ඇතුළු කරුණු ගන්න. මම කියන්නේ ඔය එවැනි කාරණයක් ගත්තත් ඒ තුලින් විශාල කණ්ඩායමක් රජයේ ගෙලේ කරකිනවා. ඊළඟට ගන්න දහටම් පොහොර ප්‍රශ්නේ ගන්න. දැන් ලොකුවට කයිවරු ගැහුවට මේ පොහොර ප්‍රශ්නේදී කන්න තුනක් පාළු වෙලා සහල් පිටරටින් ගෙනල්ලා 2014 වෙනකොට සහල් අතිරික්තයක් තිබුණ රට යන.
සහල් පිටරටින් ගෙන්නලා ඒ ඒ සහල් මිලත් ඉහළ ගිහිල්ලා ගොවියන්ට නියම මිලක් ලැබෙන්නේ නැතුව කන්න තුනක් පාළුවල ඉද්දී හතරෙනි කන්නේ යම් ප්‍රමාණයක වැසි ලැබිලා හිටන් ඒ කන්නේ වගා කරන්න ගිය ගොවින්ට වෙලාවට පොහොර ටික ලැබුණේ නැහැ. මේක හංගන්න කියන කාරණයක් නෙවෙයිනේ. ඒතර කවුද ඒකට වග කියන්න ඕනේ? කෘෂි කර්ම අමාත්‍යවරයා. ඒතර දැන් මේ රටේ ඉතිහාසය තුල හිටියනේ මේ විශේෂ අමාත්‍යවරු. කෘෂි කර්මයේ වාණිජ මේ සියල්ලම. ඒතර මේවැය යම් සම්බන්ධීකරණයක් ඇති වුණානේ. එතකොට දැන් ඕනෙම රටක ප්‍රමුඛතාවය දෙන ප්‍රශ්නයක් තමයි ඔය තීන්දුව తీරන ගන්දි ඔබතුමාලා මොනවද? ඒක තමයි මටත් අහන්න. මේ වෙයි අපි අදහස් කිව්වා. මේ සිද්ධින් වෙනකොට කිව්වා. නමුත් මේවැ ඒ වගකීතු අය ඒවා බොහොම මම හිතන්නේ ඒ තරම් බරපතල විදිහට සලකන්න නෑ. අමුතුම දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්න දැන් කැබිනට් මණ්ඩලයේ හමු වෙනවාද? කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවාද? තීන්දුව తీරන ගන්නවාද? ඔබතුමන්ලා අදහස් දක්වනවාද? දක්වනවා නම් ඒවා අවසානයේදී කොතනද නවතින්නේ? කවුද මේවා වළක්වන්නේ? අවුරුදු 3ක් තිස්සේ මේවට හේතු වුනේ මොනවද? ඔය ප්‍රශ්නේ මේ මේවා තමයි ජනතාවගේ ඔබ හරි දැන් ඔය කියන එක තමයි මේ ප්‍රතිපල විග්‍රහුනේ දැන් ජනතාව කිව්වේ දැන් ඕගොල්ලොත් එතන ඉඳගෙන මේ තීන්දුව ගත්තනම් ඒ කැබිනට් එකේ සාමූහික වාකීමක් නේ විරුද්ධ මත දැරුවත් පිටද ගිහිලා විරුද්ධ කටයුතු කියලා දැන් සමහර ඇමතිවරුන් විජේසාර රාජපක්ෂම ඉල්ලාස්සලා යන්න උනානේ හරි නමුත් අපිත් විවේචන කළා හැබැයි දැන් ඒවා ක්‍රියාත්මක වීමේදී දැන් ජීවන වීදම් කමිටුව තියෙනවා ඒ ජීවන වීදම් කමිටුවේ තමයි ඔය දින ආහාර පිළිබඳව ඒ අවශ්‍ය අදාළ අමාත්‍යංශ එකතු වෙලා හිටන් එතෙන්දි තීරණ අරගෙන එක්කෝ සෙස් බද්දක් දානවා අපිතුම අර්ථාපල් ලැබෙන කාලයට පිටරටින් ගෙන්නන ගියොත් එහෙම අර්ථපල් ගොවියට මිල ලැබෙන්නේ නැහැ. ඒතරින් දෙන්දි බදු ප්‍රමාණය වැඩි කරලා හිටන් එහෙම තීන්දුව ගන්න ඒ කමිටු තියෙනවා. ඒවෙන් තමයි ඒ කමිටු වෙන්නේ. හැබැයි අවස්ථා ගන්නවා මේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු ඉන්න මේ සම්බන්ධයෙන් කතා කරපු මම නම් හොසින් සඳහන් කරන්නේ නැහැ. ඒ ඈත් ඉන්නවා මේ ගැන කතා කරපු මෙන්න මේ ප්‍රශ්න තියෙනවා මේ විදිහට පොහොර ප්‍රශ්නයක් තියෙනවා කියලා මේවා වරින් වර කිව්වා. හැබැයි ඉතින් පොහොර වගේ එකක් මේ ගන්නට රෝගියාට බෙහෙත් දෙනවා කියන්නේ. රෝගියාට නියම වේලාවෙදී බෙහෙත් ලැබුණේ නැත්තම් රෝගේ උත්සන්න වෙනවා. මිය යනවා. දැන් එතන මෙතනත් ඒක උනේ දැන් ගොයම් පැලේට පොහොර වැටෙන්න ඕන කාලෙදී පොහොර ලැබුණ නැත්තම් අයි පස්සේ පොර ගහල වැඩක් නැහැ. ඉතින් ඒක නිසා දැනගන්න ඕනේ මේ තරම් සංවේදී වන්නා වූ ජනතාව සංවේදී වන්නා වූ ප්‍රශ්න පිළිබඳව මේ රටේ කෘෂිකර්මාන්තයේ 76%ක් ජනතාව ජීවත් වෙන 76%ක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන විශේෂයෙන්ම උතුරු මැද ප්‍රදේශ දකුණ ගත්තත් නැගෙනහිර ගත්තත් ප්‍රධාන වගාව වී වගාව. ඒතර ප්‍රධාන ආහාරයේ බත් එතකොට දැන් මේ පිළිබඳව ප්‍රධාන ප්‍රශ්නයක් නැතිමුනේ. එතන මීට වඩා මේක සංවේදී වෙලා. දැන් මේවා විශ්වවිද්‍යාලවල ඉන්නවා, පරීක්ෂණ ආයතනවල ඕනතරම් විද්‍යාඥයෝ මේ ඉන්නෝ පිරිස්. එතන මේගොල්ලොම සම්බන්ධ කරගෙන මේවා සැලසුම් සකස් කරනවා. ෆුඩ් සිකියුරිටි කියන එක තමයි නම්බර් 1 ඕනෙම රටක. දැන් FAO එක අමුතුමනේ ඒවා තියෙන්නේ ඔබේ අමාත්‍යංශය යටතේ ඔබ තියෙන්නේ. විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යංශයත් නැහැ. දැන් වී පරීක්ෂණ ආයතනේ මගේ අමාත්‍යංශයත් නෙමෙයි. මං කියන්නේ ඒ විය යුත්තේ ඒව නෙමෙයිද? එහෙම නෙමෙයි. නෑ. මේ දිගටම තිබුණේ දැන් විලි කර්මාන්ත අමාත්‍යංශී තමයි තින්නේ පොල් පරීක්ෂණ ආයතනේ. ඊළඟට රබර් පරීක්ෂණ ආයතනේ. තේ පරීක්ෂණ ආයතනේ. අපේ අමාත්‍යංශයේ තින්නේ විද්‍යාත්මකව පරීක්ෂණ කරන ආයතන කීපයක් පමණයි. ඒ වගේම මූලධර්ම පිළිබඳව පරීක්ෂණ කරනවා NIFS එකේ නුවර හන්තානේ තියෙන එකෙන්. ඊළඟට තවත් ඒවා ප්‍රතිපත්ති සකස් කරන ඒ වගේ තියෙන්නේ. හැබැයි අපි ඍජුව සම්බන්ධ හැබැයි නමුත් යම්කිසි ප්‍රශ්නයක් යොමු කළොත් එහෙම ඒ ප්‍රශ්නේදී ඒ පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරලා දීම, ඒවට අවශ්‍ය වන්නා වූ විද්වතුන් සම්බන්ධ කර දීම එවැනි කටයුතු අපි කරනවා. දැන් ඒක තමයි කියන්නේ මෙතන මූලධර්ම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේදී දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ මහා මාර්ග සහ උසස් අධ්‍යාපනය. දැන් මට කියන්න කොහොමද මේක ගැලපෙන්නේ කියලා. දැන් මේ පිළිබඳව අපි ගාව ලේඛන තියෙනවා. දැන් මේ ලේඛනේ තියෙනවා කොහොමද දැන් මේ මූලධර්ම වශයෙන් අමාත්‍යංශ වෙම් වෙන්නේ ප්‍රධාන කැටගරිස් පහකට වගේ මේක යෙදෙන රටවල්වල. සේවා සපේන, මානව සම්පත් පිළිබඳව, ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන්, සංවර්ධනය සම්බන්ධයෙන් මේ වශයෙන් මූලික වර්ග කිරීම් කීපයකට එනවා. ඊට පස්සේ ඒ බාස්කට්ස් වලට ඒ අමාත්‍යංශ යනවා. ජනතාවට මුලින්ම කිව්වෙත් විද්‍යාත්මක පදනමකින් බෙදනවා කියලා. එතකොට මහා මාර්ග සහ උසස් අධ්‍යාපන කියලා කිව්වහම ජනතාව හිතුවා මේක තමයි විද්‍යාත්මක පදනම කියලා. නෑ, ජනතාව හිතුවා හැබැයි ඒක එහෙම තමයි කියලා. මම එකක් කියන්නම්. අපේ රටේ ජනතාව එච්චර මොඩ නෑ මේ හිතන්නේ. නෑ, මොකද ජනතාවට බැලුවම ශිෂ්‍යෝ පාරට බැස්සහම පාරායිති මේ හින්දා එහෙම කියලා ජනතාව බොහොම හොඳින් තේරුම් අරගෙන තමයි ඡන්ද දෙන්නේ මේ. දැන් මෙතන මේ තින්නේ. දැන් මේ දැන් මම බැලුවහම 5 principal sectors. දැන් මේවා අපි මේ පශ්චාත් උපාධි කරනකොට කලමනාකරණය පිළිබඳව අපි මේ න්‍යායාත්මක විගණන ගන්න දේවල්. හැබැයි අපි දැන් මේ ළඟදී ජපානයට ගියා.
ජපානයේ ගියන් පස්සේ අපිත් එක්ක මිත්‍ර සංගමයේ කතා කරපු 16 දෙනෙක් ඇවිල්ලා හිටියා. එදා ඒ අවස්ථාවේදී අපි ගිය පිරිසත් එක්ක සාකච්ඡාවට. එතන ඇමතිවරු හිටියා, නියෝජ්‍ය ඇමතිවරු හිටියා, විපක්ෂයේ මන්ත්‍රීවරු හිටියා. හැබැයි මේ සිරු දිනාම ගත්තාම පස්සේ ජපානයේ ඇමතිවරයෙක් වෙන්න පළවෙනි සූසුකම තමයි උපාධියක් තියෙනවා. අවුරුදු 5ක විධායක පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා තමයි අද ඒ රටවල් ලෝකයේ අද දැන් මේ වෙනකොට තුන්වෙනි ආර්ථිකය. කලින් තිබුණේ දෙවෙනි ආර්ථිකය. ඇමරිකාක් ජනපදයේ ජපානයේ. අද චීනය දෙකට ඇවිල්ලා ජපානය තුනට ඇවිල්ලා. එතකොට ගන්න ඔය ඔය ඕනෙම රටක් ඉඳන් ඔය ඉහළම මට්ටමේ තියෙන රටවල්. ඇයි? ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, සංවර්ධන කටයුතු. දැන් මේ වගේ මූලධර්මත් එක්ක තමයි මේ රටවල් යන්නේ. දැන් තායිලන්තේ ගත්තොත් එහෙම අමාත්‍යංශ සංඛ්‍යාව ව්‍යවස්ථාවේ තියෙනවා. ඔව් දැන් දැන් අපි අපි ඔය දැන් අපි එතෙන්ට යන්න ඕනේ. දැන් මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී මේ හුදෙක් බලේ වැඩිම විතරක් නෙමෙයි. ඉන් එහාට ගිය වැඩ පිළිවෙල වලට අපි යන්න ඕනේ කියලා. ඔව් අපි අපි මේ කාරණාවටත් එමු. ඒ අතරේදී දැන් ඔබ සඳහන් කරනවා පරාජයට හේතු ගණනාව. ඒ හේතු ගණනාව තියෙනවා මේ විවිධ විෂයන් වලින්. නමුත් මේ රාජිත සේනාරත්න අමාත්‍යරය ඇතුළු කීප දෙනෙක් පෞගේ දවස්වල සඳහන් කරනවා මේක මේ පුංචි ඡන්දයක්, ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් නෙවෙයි කියලා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද? ඒ වගේම මම තවත් දෙයක් එකතු කරනවා, මේ පුංචි ඡන්දේ කොයිතරම්නම් බලපෑවද කියනවා නම් සතියක් වටේ ගියා මොකද්ද කරන්න කියලා ආයෙත් හිටපු තැන්ටමත් ආවා. ඒ තරම් දැඩි කම්පණයකටපත් වුණා. හැබැයි තාමත් සමහරු කියවන්නේ මේක මේ පුංචි ඡන්දයක්, ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් නෙවෙයි කියලා. නෑ, ඒක පැහැදිලිවම මේක පුංචි ඡන්දයක් නොවන බව මේ ප්‍රතිඵල විග්‍රහ කිරීම, වැටුණු ප්‍රතිශතය, ජනතා ප්‍රතිචාරය, මේ සියල්ල බැලුවම පේනවා. මේක මේ ප්‍රතිඵලේ ලඝු කරන්න කවුරු හරි තත් කරනවා නම් අන්න ඒ කෙනෙකුට මේක බොහොම මේ 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 මම හිතන්නේ මට සිලුට දෙයක් වෙන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයි. මේක දැන්වත් හරියට විග්‍රහ කර නොගත්තොත් මේක දැන්වත් විග්‍රහ කර නොගත්තොත් ඊළඟ මාස 20 තුල, මොකද අපි 2019 දෙසැම්බර් 8 පෙර මේ රටේ ඊළඟ අවුරුදු 5 සඳහා ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඊට පෙර ආතුව එන්න තින්නේ පළාත් සභාව. මේ සාමාන්‍ය ක්‍රමයට ගත්තොත් එහෙම පළාත් සභාව ඇතිවරණ 9ක් එන්න තිනවා. ඒ අවසන් වෙන කාල සීමාවන් එක දැන් මේ වෙනකොට සීමා නිර්ණ ඒවා දීලා තිනවා. ඒවත් ගැටලු රාශියක් තියෙනවා. දැන් ඔබතුමාලට මතක ඇති මංගාව තිනවා, මම පාර්ලිමේන්තුවේදී මට බොහොතක් දෙන්න මං අහපු ප්‍රශ්නෙත් එක්ක. ඔව් ඒකට උත්තරයක් ඕනේ. ඒ දැන් දැන් ඒකම හරි මං පැහැදිලිම කියන මේක පුංචි ඡන්දයක් නෙමෙයි. ඔව් පුංචි ඡන්දයක් වුණාට මේ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී ඡන්දදායකයා ඡන්දෙ දුන්න විලාසය සහ ප්‍රතිශතයත් එක්ක ගන්නවා නම් මේක පුංචි ඡන්දයක් නෙමෙයි. ඔබ කිව්වා දැන්වත් මේ තේරුම් ගත යුතුයි කියලා. හැබැයි පෞගිය ඡන්දේ නනතුරුව මොනවද කරේ? නාටකයක් වගේ එකක් අපිට දක්නට ලැබුණා. එක්සත් ජාතික පක්ෂය කියනවා අපි තනිවම පිටවනවා කියලා. ඔබේ පාර්ශවය කියනවා ශ්‍රී ලංකා එකක් පිටවනවා කියලා. වටේ ගියා. ජනතාව වටේ යව්වද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කණ්ඩායම් දෙක එකතු වෙලා අවසානයේ හිටපු තැන්ටම ඇවිල්ලා නතර වුණා. ඒ අර ඡන්දේ ප්‍රතිඵලය අමතක කරන්න කරපු රංග දැක්වීමක් නෙවෙයිද මේ? ඔය බුදුමාර ඔයාගේ නම රංගන නිසාද එහෙම ඇහුවේ? නෑ. රංගන එහෙම නෙමෙයි. අපි අවංකව කියන්නේ. අපි කරුණු තුනක් පළවෙනි කණ්ඩායම රැස්වීම, දෙවෙනි කණ්ඩායම රැස්වීම කරමු. මෙතෙන්දී මේක දැනෙන වෙනසක් විය යුතුයි. දැනෙන වෙනසක් වුවම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයේ සිට අග්‍රාමාත්‍යවරයා දක්වා මේක විහිදෙනවා. එක. හරි. දෙවෙනි කාරණය තමයි දෙවෙනි කාරණයට අපිට එන්න සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඊට දින 3කට පස්සේ අර ලේකා මණ්ඩලයට ගිහිල්ලා එළියට ඇවිල්ලා ඔබතුමාලගේ මාධ්‍ය ඔස්සේම ඒක ප්‍රචාරය වුණා. අපි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා. දැන් අපිට දෙන විකල්පය මොකක්ද? ද අපි 95ක් හිටියනේ. 95ක් ඉන්නවා. 106 එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ 106 තුළ එක්සත් ජාතික පෙරමුණේ 106 තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 82යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 95 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 82යි. කිස්ගිරි සංඛ්‍යාව ගත්තොත් පාර්ලිමේන්තුවේ පක්ෂ හැටියට සන්ධාන පෙරමුණ හැටියට නෙමෙයි පක්ෂ හැටියට බෙදලා ගත්තොත් සමානයි. 82යි 82යි. දැන් එතකොට එහෙම නම් අපිට එහෙම කීමේ අයිතියක් නැද්ද? අපිට එහෙම කියන්න සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එහෙම කිව්වහම අපි තනි ආණ්ඩුවක් හදනවායි කියලා කිසිම කෙනෙක් ඒක නිවැරදි කරේ නැහැ. ප්‍රශ්නට උත්තරයකට දැන් එහෙම කියන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මේ පරාජයට හේතු වෙන කාරණා කියනවා. අපි චවින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියන මේ හේතුවත් බලලම ඔය ප්‍රශ්නට උත්තරයක් බලමු. සංකුණ
විශේෂම කියනවා යහපාලන වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් ශක්තිමත් එකමුතුවක් හදාගන්න. පෞගේ දිනවල නිමල් සිරිපාල ඉලන් පෙරලා එමුතුමාලා, දයසිරි එමුතුමාලා, සුසිල් ප්‍රේම ජයන්ත එමුතුමාලා, අග්‍රාමාත්‍යවරයා අයින් විය යුතු, නව ආණ්ඩුව නිර්මාණය කර යුතු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල ගෙනිය යුතුයි කියන කාරණේ සමාජයට කිව්වා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ඒගොල්ලන්ගේ තනතුර සහ ඒගොල්ලන්ගේ වරප්‍රසාද නැති වෙයි කියන කාරණයට නැවත අත්වැල බැඳගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන විහිළු නවත්තන්න ආණ්ඩුවේ ඉඳගෙන ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කරන මෙන්න මේ තක්කඩි එමුතුවරුන්ගේ වැඩපිළිවෙල අපි තේරුම් ගන්න ඕන. ඔවුන්ගේ වරප්‍රසාද එක පැත්තකින් ගන්න, එක පැත්තකින් මේ ජාතික ආණ්ඩුව විනාශ කරන්න උත්සාහ දරනවා. ඒ නිසා මෙන්න මේ සියලු දේවල් තේරුම් ගන්න මෙන්න මේවට විසඳුම් දෙන්න. ඒ නිසා ඒ ගරු එමුතුවරුන්ට අපි ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඔබ කරුණා කරලා අනුගත වෙන්න මේ ජාතික ආණ්ඩුව වැඩපිළිවෙලට. මම ප්‍රශ්න කරන්න මම පැහැදිලිව එකක් කියන්නම්. මේ ජාතික ආණ්ඩුව වැඩපිළිවෙලකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට අපි අනුගත වෙලා නැහැ. ඒ නිසා තමයි අපි පරස්පරයන් තියෙන්නේ. ඒ නිසා තමයි මෙතේ වේදිකාවෙත් ඊටාම පැහැදිලිව වෙන වෙනම පක්ෂයට තරම් කරනවා නම් ඒ පක්ෂයේ මතයත් එක්ක ප්‍රතිපත්තියත් එක්ක ජනතාව අතරට යා යුතුයි. ඒ නිසා තමයි ඔය විවේචන සියල්ල මෙතනට ආවේ. දැන් ඔය කොයිතරම් කතා එතුමා කිව්වත් බණ්ඩාරනායක මහනගර සභාව පරාදයි, ප්‍රාදේශීය සභාව පරාදයි. මහනගර සභාව පැරදුනේ ස්වාධීන කණ්ඩායමට, ප්‍රාදේශීය සභාව පැරදුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඉතින් තව කතා කරන්න දෙයක් නැහැ නේ. ජනතාව තීන්දුව දීලා තිනවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ දුන්න තීරණය නිවැරදිව වටහාගෙන අපි සිටියොත් නේද. උතුමන්ල විතර නෙවෙයි උතුමන්ලත් පරාදයි. ඔව්. ඉතින් ඒක වෙනවනේ. ආණ්ඩුව කියලා ගත්තාන් පස්සේ ආණ්ඩුව හා සම්බන්ධ පාර්ශ්ව සියල්ලටම බලාපොරොත්තු චන්ද්‍ර ප්‍රසංගය ඔබතුමන් ගන්න ඔබ තමයි මම උත්තර දීලා ඉන්න දැන්. දැන් ගන්න TNA එක. සීර පහක් තිබුණා මහමැතිවරණේ චන්ද ද්‍රවිඩ සන්ධානයේට. දැන් මෙසර කී තියෙන්නේ? සීර 3යි. AIM ගිනෝ ඒකේ සීර 50කට ආසන චන්ද සංඛ්‍යාවක් අඩු නැහැ කියලා ප්‍රතිශතය එහෙමම තියෙද්දි. දැන් යාපනයේ දිස්ත්‍රික්ක එකතොත් පළාත් පාලන ආයතන 19ක් තියෙනවා. 19න් දෙකක එකක් ද්‍රවිඩ සන්ධානයේ බලයේ පිහිටියව ප්‍රාදේශීය සභාවක, අනිත් එක මේ කයිට්ස්වල EPDP එක ඩග්ලස් දේවානන්ද මහත්මයා බලයේ පිහිටුවා. ඊතුරු 17ම බලයේ පිහිටවන්න බෑ තනින් කිසිම දේශපාලන පක්ෂයකට. එතනට එතනපත් වුණා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ මැතිවරණයේදී මොකද දැන් TNA එක විපක්ෂයේ හිටියට ආණ්ඩුවේ විපක්ෂයේදී ඒ ප්‍රශ්නේ මතු කළානේ. අපි දැන් මෙහෙ විතරක් නෙමෙයි. ඒක උතුරු ජනතාවත් ඒ පිටමදාවත් ඉතාවත් මොකද පැහැදිලි කිරීමක් තියෙනවා ඉදිරිදී. ඒ උතුරු ජනතාවත් සංවේදී වෙලා තිනවා මේ කාරණේ සම්බන්ධයෙන්. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන ඔබතුමාලා තුන්වෙනි තැනට ජනතාව වටලා තියෙනවා. දැන් ඔබතුමාලගේ මොනවද වෙනස්කම්? නෑ, අපේ වෙනස්කම් ඉදිරි කාලෙදී සිදු යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. වෙනස්කමකට වඩා මම නම් අපේක්ෂා කරන්නේ අපේ දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කණ්ඩායමනේ ඒ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුවේ නේද? ඒ අය සහ අපේ ඒ හිටපු අපේ සමහර සංවිධායකවරු, හිටපු සභාපතිවරු, හිටපු මන්ත්‍රීවරු. ඉතින් මම එදත් කිව්වේ මේ සියලු දෙනා එක තැනකට ආ යුතුයි. මම අදත් කියන්නේ එක තැනකට ආ යුතුයි. සමහරට ඉදිරි කාලය තුළ එහෙම වෙන්න පුළුවන්. අපි විරාමයට ගිහිල්ලා ඒ කියපු කාරණේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු විරාමයෙන් පසුව. සංකුණ සීමාවෙන් එහා දේශපාලන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමගයි සලකුණ දේශපාලන සංවාදය අද ක්‍රියාත්මක කරමින් සිටින්නේ. ඇමතුමනි, ඔබතුමා යම් සඳහනක් කරා පාර්ලිමේන්තුවේ සංහිතය පිළිබඳව විපක්ෂ නායක ධූරය ලබාගෙන ඉන්න පක්ෂයට ප්‍රතිශතය කොයි ආකාරයට තියෙන කියලා, ඡන්දේ ඔවුන්ගේ ජනතාව කොයි ආකාරයට ප්‍රචාර දක්වලා තියෙන කියලා දැල සලහපෙරම අමාත්‍යවරයා මෙවැනි පැහැදිලි කිරීමක් කරා. අපි බලමු ඔහුගේ පැහැදිලි කිරීම. විපක්ෂ නායකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතුයි. ඒකට තර්කයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට පැමිණිච්ච දවසේ ඉඳලා මේ ඉල්ලීම කරන්නේ 54 දෙනෙක් අපේ සමාජිකයෝ. අපි විපක්ෂය අසුන් අරන් තියෙනවා. අයවැය තුනකට විරුද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව විරුද්ධ මැතිවරණ තරම් කළා තියෙනවා. මේ මැතිවරණ ආණ්ඩුවේ ප්‍රධාන ධාරාවන් සියල්ලම විපක්ෂය අතුරු පරාජිතපත් කළා තියෙනවා. විපක්ෂ නායකයට තියෙන මුළු රටේම ඡන්දවලින් 4යි. විපක්ෂ සංවිධායකට මුළු රටේම ඡන්දවලින් 6යි තියෙන්නේ. ජනාධිපතිට 14යි තියෙන්නේ. අගමැතිට 32යි තියෙන්නේ. අපිට තියෙන 44. ඉතින් අඩුවනේ අපි අගමැති කමක් නෙමෙයි ඉල්ලන්නේ විපක්ෂ නායක ධූරය. ඒ සම්ප්‍රදාය මේ රට අඳුනලා දුන්නේ මතක තියාගන්න මේ යහපාලන ලිච්ඡ විපතිපත් පදනම් කරගත්තු ආණ්ඩුව. ජනවාරි 9 ඉඳන් අඳුනලා දීපු සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නේ කියලා අපි කියන්නේ. ඒක යහපාලන සම්ප්‍රදාය. එදා මොකද උනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවට ගියා, ඇමතිකම් ගත්තා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම නිමල් සිරිපාල සිල්මැතිතුමා විපක්ෂ නායක කරා. අද ඔය කියන තර්කය දාට වළංගුනේ නැ එකක්වත්. මාස 7ක් ආණ්ඩුවේ සිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංධාන කණ්ඩායම විපක්ෂ නායකත්වෙත් සිටියා. ඒක අපේ සම්ප්‍රදාය නෙමෙයි. මාස 7ක් මේ රටේ අභ්‍යාස කරපු සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදායનો තමයි පිළිගන්නේ. මේ මන්ත්‍රිකම්
බාධාවක් නම් ඒ මිදිලා අපි ඒල්ලිම කරන්න. එසා විපක්ෂේ නායකත්වය ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතුයි. විපක්ෂ නායකකම ඔවුන් ඉල්ලීමක් කරනවා. මේ ප්‍රතිඵලයත් සමග පැහැදිලි විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහය තුළයි ඒ ඉල්ලීම කරන්නේ. හේතු දක්වනවා. එදා පුළුවන් නම් ඇයි අද බැරි? මම දැලස සලහපරුව මෙතුමාන මං ඉල්ලන්නේ විපක්ෂ නායකකම නෙමෙයි. මං ඉල්ලන්නේ අගමැතිකම. පුද්ගලයා කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. 144.6ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඔය එතුමා කිව්ව කරුණ අනුවම මං මේ එතුමත් එක්ක පරස්පරයකට යනව නෙමෙයි. නමුත් එසේ විය යුතු කෙනෙකුට එහෙම තර්ක කරන්න පුළුවන්. ඔබේ ආණ්ඩුව විපක්ෂ නායකකමවත් දෙන්නේ නැතුව අගමැතිකම දෙයිද? ඔබේ ආණ්ඩුව ගැන අපි මේ අහන්නේ. නෑ නෑ අපි උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රතිඵලය පුංචි ඡන්දයක් නෙවෙයි නම් යම් දැනෙන වෙනසක් රටේ විය යුතුයි කියන එක ජනතාව අපේක්ෂා කළා නම් ඒ කාරණේ අපි පිළිගන්නවා නම් අපි එතෙන්ට යා යුතුයි. නමුත් දැන් එතුමා කියන ප්‍රශ්නෙට මම මේ එක අතිරේක කාරණයක් හැට මං කිව්වේ මම ওই ප්‍රකාශ කරන මම ඉල්ලන්නේ ඔය 44.7 එක්ක විපක්ෂ නායකකම නෙමෙයි ඉන් එහා තනතුරක් කියන එකයි මම කිව්වේ. හැබැයි දැන් එතුමා කියන්නේ ඒකවත් ලැබෙන්නේ නැහැ කියන කාරණේනේ. එතුමා තර්කයකුත් මතු කළා. ජනවාරි 8 මැතිවරණයෙන් පස්සේ 2015 යම් පිරිසක් එදා යහපාලන ආණ්ඩුවට එකතු වුණා. අපි නම් හිටියේ විපක්ෂයේ. එතුමල්ලත් එක්කම. එතකොට ඒ අවස්ථාවේදී නිමල් සිරිපාල සිල්ලමතුමා විපක්ෂ නායක වුණා. එතුමා විපක්ෂ නායක වුණේ මම එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරය හැටියට මම ලිපියකින් දැනුම් දුන්නා එවකට හිටපු කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමාට නිමල් සිරි අපි තමයි විපක්ෂයේ ඉන්න ලොකුම කණ්ඩායම. ඒ නිසා නිමල් සිරිපාල සිල්ලමතුමා අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ නායක හැටියට අපි නම් කරලා ඉදිරිපත් කරනවා. එතකොට ඔබතුමාලට මතක ඇති යම් අවස්ථාවකදී ඊට පසුව යම් පිරිසකට අවශ්‍ය වුණා නිමල් සිරිපාල සිල්ලමතුමාව මේ විපක්ෂ නායක දුරෙන් ඉවත් කරලා වෙන කෙනෙක්ව වෙන මන්ත්‍රීවරයෙකු එතනට පත් කරන්න. එතෙන්දි කථානායකතුමා කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා මට ලිපියකින් දැනුම් දෙනවා නම් අලුත් තීරණය මේකයි කියලා මං ඒ අනුව කටයුතු කරන්න සූදානම්. එතකොට ඇමති දූර හතරක් තිබුණේ මතකද ඔබතුමාට? නෑ. ඉතින් එතන වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ ඇමති දූර හතරයි විපක්ෂ නායක මේ තමයි. නෑ එතන වෙනසක් තියෙනවා රංගන. දැන් අපි හිතමු ඊට පෙර මහින්ද රාජපක්ෂ රජයත් එක්ක ගන්නකෝ. එතෙන්දී 18 දෙනෙක් ආවනේ කර්ජෝසුරු මෙතුමා ප්‍රමුඛ 18 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් එලා ඇමති දූර ගත්තා. අර මහින්ද රාජපක්ෂ මෙතුමාගේ අත ශක්තිමත් කරන්න. එහෙමනේ කිව්වේ. එහෙම ශක්තිමත් කරන්න ආපු පිරිස එතනත් ඉන්නවා මේ පැත්තෙත් ඉන්නවා දැන්. ඒක වෙනම කාරණයක්. ඔව්. දැන් එතකොට මේ ඒ අවස්ථාවේදී 18 දෙනෙක් ආවයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි විපක්ෂ නායක හැටියට හිටියේ. දැන් ඒ හා සමානයි ඔය නෑ හපාලේ සමාන නෑ. එකම කඳුරක ඉඳලානේ ඒ මේ මෙතන දේ එකට හිටියේ දෙපැත්තේ. එතන එකම කඳුරක නෙමේ එක්සත් ජාතික පක්ෂයත් හරිනේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රී අතරින් 18 දෙනෙක් මේ පැත්තට ආවා. පක්ෂයත හැරියේ නෑනේ. එක්සත් ජාතික පක්ෂයම එතකොට ඒගොල්ලෝ. එක්සත් ජාතික පාක්ෂික හැටියට තමයි මහින්ද රාජපක්ෂ රජයට ඇවිල්ලා ඒ 18 දෙනා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකඟතාවය එන්නේ මේ පැමිණි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකඟතාවය ඇඹති දුවර හතරයි විපක්ෂය නෑ රංගන එතන පැහැදිලිව අපි වෙනස්කම හඳුනගන්න එකඟතාවයේ තිබුණාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එක්සත් ජාතික පාක්ෂිකව හැටියටම තමයි ඒ 18 දෙනා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ රජයේ ඇඹති දුවර ලබා ගත්තේ. දැන් මෙතන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හැට ඉඳිමින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්ම තමයි ඒ අය ගිහිල්ලා හිටන් එක්සත් ජාතික පෙරමුණේ අර සුළුතර ආණ්ඩුවේ ඇමති දුර ලබා ගත්තේ. එතකොට ඔය ඒක සංසන්දනය කරන්න බෑ. විපක්ෂයේ එකකට. නෑ එතන නෙමෙයි එතන නෙමෙයි. රංගන එතන නෙමෙයි ප්‍රශ්නේ. මම ඒක ඒ සංසන්දනය මේ තර්කානුකූල නැහැ කියන එකයි මම කියන්නේ එතෙන්ට. නමුත් ඒක නෙමෙයි අද තියෙන ප්‍රශ්නේ. අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ නම් හිටන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවකට හිටපු ලේකම්තුමා ඔය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ එතුමා ලිපියක් දීලා තිනවා කථානායකතුමාට මේ යන්නේ සම්මුතිවාදී රජයක් කියලා. ඒතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට එතුමා දීපු ලියුම අනුව තමයි මේ සම්මුති රජය පවත්වාගෙන යන්නේ. එහෙම පවත්වාගෙන යනකොට ඒ ලිපි අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල වශයෙන් ඒ ලිපි අනුව නිල වශයෙන් රජයේ පාර්ශ්වකාරවෙක් කියලා තියෙනවා. හැබැයි ඒ ලිපිය ලබා දීලා තියෙන වසර දෙකකට නේද? වසර දෙකක් කියන එකක් නෑ ඒකේ. ඒ කියන්නේ ඒ ලිපියක් දීලා තියෙනවා. ඒ ලිපියේ කාල සීමාවක් සඳහන් වෙන්නේ. ඒ ලිපියේ කාල සීමාවක් සඳහන් වෙන්නේ නෑ. කාල සීමාව සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා අතර ඇතුළු. ගිවිසුම ද අගෝස්තු 21 වෙනිදා. හැබැයි ඒ ගිවිසුම අවසන් වෙලා තියෙනවා.
ඒ ගිවිසුමේ තියෙන අවුරුදු දෙකයි. නමුත් දැන් කතානිකුත්මා තීන්දුවක් දීලා තියෙන නිසා මම මේ අවස්ථාවේ දීගෙන යමක් කියන්නේ නැහැ. මතු දවසකදී මම ඒගෙන ඇති වෙන තත්ත්වය අනුව බොහෝ දේවල් කියන එහාගේ පිළිතුරත් බොහෝ දේවල් කියන්න පුළුවන් මේ කියලා උපදාව කියන. ජනවර්ම ගැන කතා කරනකොට ඔබ කියනවා 144.6ක් මණ්ඩලහ පෙරමුණන් ඉල්ලන්නේ අගමැතිකම කියලා. ඔබ ජනවර්ම කියන කාරණාව අවබෝධයක් ලබා ගන්නවා. ඒ අතරේ ඔබේ පාර්ශවයේ ඔබේ කඳවුරේ ඉන්න ඇතැම් අය කියන්න ගන්නවා මේ දැන් විපක්ෂ නායකමත් එක්ක ගැන කතා කරනකොට මම මේ කියන්නේ අපේ කඳවුරට 155ක් තියෙනවා කියලා. අපේ කඳවුර හරියට කියවගෙන බැලුවම කවුද අපේ කඳවුර කියන්නේ? ඒ කියන්නේ පොදු ජන පෙරමුණට ඡන්දෙ දීපු අය ඇරෙන්න සියලු පාර්ශව අපේ කඳවුර කරගෙන විග්‍රහ කරනවා. දැන් ඔබ ඔබේ කඳවුරේ අය කියන්නේ මේ රාජ්‍ය සනත් අමාත්‍යරයා ඔබ ගැන නෙමෙයි අපි කියන්නේ. ඔබ ගැන නෙමෙයි. 155ම එකක් කරලා ගන්නවා. මේ අපේ පැත්තේ ආණ්ඩුවේ පාර්ශව. ඒක තමයි අමතුමනේ මේ ප්‍රශ්නේ. මම මතක තියන්නේ මේ රංගනේ එතන. අමතුමනේ මම ප්‍රශ්නේ අහලා ඉවර කරන්න දෙන්න. ඔබේ කාරණා නෙමෙයි. ඔබ 144.6යි කියන කාරණාව ඔබ ඉන්නවා. මේකේ ඔබ අගමැතිකම ඉල්ලන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඔබේ කඳවුරේ ඒ කණ්ඩායම කියන්නේ යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශවයේ ඉන්න ඇතැම් අය කියනවා 155 ගානක් අපිට තියෙනවා. කවුද මේ අපි කියන්නේ ආණ්ඩුවේ පාර්ශව දෙක. එතකොට TNA එක 55 නම් JVP එකක් වෙන්න ඕනේ. මුස්ලිම් කොංග්‍රස්යේ මේ ඔක්කොම. එතකොට මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී බරපතල අපයෝජනයකට ලක් කරගෙන නේද මේ ආණ්ඩුව ඉන්නේ? අපයෝජනයේ රෝයට කණුද ලක්ුණ යහපාලන ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142ක් ඉද්දද්දී 46 දිනක් හිටපු කෙනෙක් අගමැති වෙලත් හිටියා මේ රටේ මාස 8ක්. ඉතින් ඒක එහෙම අවස්ථා තියෙනවා ඉතිහාසය තුල. මෙතෙන් මෙතෙන්දී පැහැදිලිව සඳහන් කරන්නේ ඔය තර්කයත් එක්ක මම එකඟ වෙන්නේ අර ඔබ අනිත් අය කිව්වයි කියන ඔබගේ තර්කයක් නෙවෙයි. දැන් මම දැක්ක මාධ්‍ය වලින් සඳහන් කරනවා දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 144.6ක් වගේ ඡන්ද ප්‍රමාණයක් අරගත්තා. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව 114කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ගත්තා. හරි. දැන් මේ 114 ඡන්ද සංඛ්‍යාව විග්‍රහ කරගත්තොත් මේකේ සමහරට ওই පාවෙන ඡන්ද සමහර විට කලකිරුණු එක්සත් ජාතික පක්ෂයෙන් යම් යම් සුළු ප්‍රතිශතයක් තියෙන්න පුළුවන්. නමුත් මෙතන අතිබහුතරයක් නියෝජනය වෙන්නේ ප්‍රතිශතය ආත්මකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පදනම් කරගත්ත ඡන්ද ප්‍රමාණය. හරි. ඒ ඡන්ද ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයේ ලබාගත්තු 32.5යි TN එකේ ගත්ත ටිකයි JVP එකේ ජනතා විමුක්ති පෙරමුණ කියලා දිනුද අපේ 105 මේ අරගොල්ලන්ගේ උඩට දාගන්න එක ඒක තමයි මේ ප්‍රශ්නේ කරන්නේ මම අහන්නේ. එහෙම කියලත් නැති එක එහෙම දාගන්න එක වැරදි. දාගෙන තියෙන ආණ්ඩුව. ආණ්ඩුව නෙවෙයි සජාතික පක්ෂයේ දේශපාලනඥ. එහෙම කියමුකෝ. හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් අනික අනික අපි දැන් දැන් රංගනහන ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ කියන්නේ සදාචාරාත්මක තත්ත්වය මොකද? විපක්ෂයේ කොටක ඡන්ද ආණ්ඩු පාර්ශවයේ කොටකට එකතු කරගන්න පක්ෂ නායකකමත් එක්ක කණ්ඩායමක රාජ්‍යත් එක්ක කණ්ඩායමක මොකද්ද ඔබ ඔය කියන ප්‍රශ්නේ ඉතින් අර මුල් ප්‍රශ්නේ තැනට එනවනේ. ඒ කියන්නේ දැන් දැන් මෙතන ජනතා විමුක්ති පෙරමුණ ගත්ත 106ක ඡන්ද ප්‍රමාණය. එතකොට TN එකේ ගත්ත 104කට ආසන්න ඡන්ද ප්‍රමාණය. ඊළඟට මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව ගත්ත ඡන්ද සංඛ්‍යාවත් එකතු කළා තමයි ගණන් හදන්නේ. ඒක සම්පූර්ණ වැරදි. ඒක නෙවෙයි ජනමතය. ජනමතය ඊටම පැහැදිලිව අපි දන්නවා ජනමතය තියෙන්නේ. දැන් මම වෙලපහින්ම කිව්වනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ටික එකතු වුණාම පස්සේ මැතිවරණයේ 155 ඩ වැඩි වෙනවයි කියලා. දැන් 58ක් වෙනවනේ ඔය දෙක එකතු වුණොත් එහෙම. ඉතින් ඒක නිසා ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිච්ච ඡන්ද ප්‍රමාණය ඒක මේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද එකතු කරන්න දුන්න ඡන්දයක් නෙවෙයි. පැහැදිලිව 114 15 වුණත් ඒ ප්‍රමාණය. ඒ ප්‍රමාණයෙන් පරිබාහිරව ලැබිච්ච ඡන්ද ප්‍රමාණය. මේ 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 ඡන්දදායකයෝ වැඩි දෙනෙක් අපි හිතමු අවසාන වශයෙන් කඳුරු දෙකකට බෙදෙනවායි කියලා. ඔය දැන් සමහර දේශපාලකිනු කඳුරු දෙකට අපි ජනාධිපතිවරණේ දෙකටනේ බෙදෙන්නේ. වෙන බෙදෙන්න තැනක් නැහැ නේ මේක පළාත් පාලන මැතිවරණයක් වෙච්ච නිසානේ මේ ආකාරයෙන් බෙදුනේ. එහෙම බෙදෙනවා නම් ඒ වැඩි ප්‍රතිශතය ගිහිල්ලා නවතින්නේ අර කින 44.6ත් එක්ක එකතු වෙන ප්‍රමාණය. ඒතකොට 150 එතනින්ම ගියහට ගිහිල්ලා ඉවරයි. ඒතකොට මතක තියාගන්න ඕනේ මේ 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 මැතිවරණේ මේ ප්‍රතිඵලත් එක්ක විශේෂයෙන්ම දැන් අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්න යනවා. ජනමත විචාරණකට යන්න කියලා සමහරු කිව්වා. දැන් ජනමත විචාරණේ දීලා තියෙනවනේ ප්‍රතිඵල. දැන් මේ ටික එකතු කරලා ගත්තාම මොකද නවතින්නේ කියන එක. හැබැයි ආණ්ඩුවේ පාර්ශවයේ ජනමත විචාරණේ කියන මේ අප සමග මේ සංවාද සඳහන් කරනවා 50.1ක් යන්න ඕනේ. 50.1ක් නෑ ජනමත විචාරණේ පරාදයි මේගොල්ලෝ කියලා තමයි කියන්නේ. කවුද පරාද ජනමත විචාරණේ? පොදු ජන පෙරමුණ පරාදයි කියලා තමයි කියන්නේ. ඒ තනියෙන් 44.6 විතරක් ගත්තොත් එතන මේ 114 න් ඒ පැත්තට එකතු වෙන සංඛ්‍යාව ගත්තොත් හරියට දෙකට බෙදෙනකොට මේ පක්ෂයන්ට බෙදිච්ච නිසානේ. ඒක නිසා මේ තමන්ගේ හිත රවට්ට ගන්න යන නරකයි. මේ මේ මැතිවරණ ප්‍රතිඵල හරියට විග්‍රහ කරගත්තා නම් දැන් නැවත ඒ ගැනත් හිතන්න වෙනවා.
දැන් බලන්න අර කිව්ව සාධක ගණනාව අතරින් තව සාධකයක් වුණානේ විවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා දුන්න අතුරු වාර්තාව සභාගත කළ කරපු විවාදේ. ඒ විවාදය තුළ විවිධ දේශපාලන කණ්ඩායම් වලට ඉඩකඩ සලසලා දුන්නා. මේ තාම කරන්න හිතලවත් නැති දෙයක් සම්බන්ධයෙන් ඇති කරපු ලියවිල්ල තුළ ඇති කරපු ජනමතය. ඒ මතයත් එක්ක ගම්නියම් ගම්වල දැන් දකුණේ ඡන්ද පාවිච්චිච්ච රටාව බලන්න අරගෙන. කොටින් උතුරත් විශ්වාස කළා නැහැ නේ මේක. නේ? නැගෙනහිරත් විශ්වාස කළා නැහැ. ඉතින් එතකොට අවසාන වශයෙන් නිෂ්ඵල ක්‍රියාවකට ගිහිල්ලා තින්නේ මේ කඩිමුඩියේ මේක මේ පාර්ලිමේන්තුවේ සභාගත කළා හිටන් නැති දෙයක් මවලා හිටන් ඒ තුලින් තමන්ගේ ඡන්දපදනම මේ ඉරෝඩ් කරගත් එක අඩු කරගත් එක නේද සිදු වෙලා තින්නේ. හොඳයි පාර්ලිමේන්තුවේ ඔය 225 දෙපැත්තට බෙදෙන තව අවස්ථාවක් හෙට දවසේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. විශ්වාසභංග යෝජනාවක් අපි ඒ පිළිබඳව ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා දවසේදී සඳහන් වුණා. අපි ඒ පිළිබඳව බලමු. උදේ ගම්මන්පිල මහතා යම් ප්‍රකාශයක් නිකුත් කරා. අගමැති තුමන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව චෝදනා 14කින් සමන්විත වෙලා දැන් සම්පූර්ණයෙන්ම සකසා අවසන්. විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පාර්ශ්ව තුනේම ප්‍රධානීන් ඒට එකඟතාවය පළ කරලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාව විවාද කර අවසානයේ ඡන්දය දීමේදී තමයි විශ්වාසභංග යෝජනාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් විශාල മന്ത്രി කණ්ඩායමක් මේකට අත්සන්ත වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාවත් තමයි ජනාධිපති. සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරවද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශ්වාසභංග සඳහා අත්සන් කරන්නේ. ඒක එදාට බලාගත හැකියි. දියට ගින්දර බොහෝසේ තිබෙනවා කියලා අපිට හිතෙනවා. මෙතුමත් ප්‍රකාශ කරනකොට ඉදිරි සති කිහිපය තුළ බොහෝ දේ සිද්ධ වෙයි කියලා කියනවා. අපිටත් හිතෙනවා මේ දේවල් එකපාරටම කියන්නත් ඕනේ නැහැ කියලා. එහෙනම් විරාමයක් ගන්නවා. විරාමෙන් පසුව මුණ ගැහෙනවා. සීමාවෙන් එහා දේශපාලන විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මහතා සමගයි අපි සලකුණ දේශපාලන සංවාදය අද ක්‍රියාත්මක කරන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව බොහෝ කරුණු කාරණා සාකච්ඡා වෙනවා. විශ්වාසභංග යෝජනාව තවත් විනාඩි කිහිපයි තියෙන්නේ හෙට දවස උදා වෙන්න. හෙට දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තමයි අපි කලින් විරාමයට පෙර හඩපටේදී ඉදිරිපත් කරේ, වීඩියෝ පටේ තුළ ඉදිරිපත් කරේ. එතුමනි, ඒ තුළ බොහෝ කරුණු කාරණා කියවෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ තුර අත්සන් කරනවා. හැබැයි තවත් පාර්ශ්ව, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වය, මේ අයගේ සහයෝගය අපි සියල්ල අරගෙන තියෙන්නේ. නමුත් ඔවුන්ගේ අත්සන්නම් දැන් මේකට එන්නේ නැහැ කියලා. දැනුවත්ද? මොකද්ද මේ වෙන්නේ? දැන් මෙතෙන්දී මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් මේ ප්‍රධාන සංග්‍රාමයකදී සංග්‍රාමය මෙහෙවන පිරිස් ඕනෙම පැත්තක සංග්‍රාම උපක්‍රම සියල්ලම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එහෙම ඒක අවාසියක් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ ප්‍රශ්නේදී යම් සීමාවක් තුල කියන්න පුළුවන්. අපි යම් ස්ථාවරක හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් හැටියට ආණ්ඩු පක්ෂය ඉන්න. ඒකේ කීප දෙනෙක්ගේ පරස්පර මත ප්‍රකාශ වුණා නැත්තේ නැහැ. නමුත් කණ්ඩායමක් හැට එකම තීන්දුවක ඉන්න ඕනේ කියන මතයක තමයි අපි අවසාන කළේ මේ කාර්යය. එතෙන්දී අපි කිව්ව පළවෙනි කාරණේදී ඒක ඒ ආකාරයෙන් සිදු නොවන නිසා, ස්විච්චාවෙන් සිදු නොවන නිසා ඊළඟ නෛතික ක්‍රමවේදයට යන්න සිදු වුණා. එතෙන්දී වඩාත්ම සුසුම ක්‍රමය හැටියට තෝරගෙන තින්නේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම. හැබැයි මට මොහොත දෙන්න. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මැතිවරණයෙන් පසුව දැඩිව මතයක් ගෙනාවා අග්‍රමාත්‍යවරයා ඉන්න ආණ්ඩුවක අපි ඉන්නේ නැහැ කියලා. ඉන්න අනතුරුව ජනාධිපතිරයා මුණ ගැහනාම ජනාධිපතිරයා කිව්වා අපි මේක නීතිය මගින් විමසමු, ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතේ විමසමු, මට කාලය දෙන්න කියලා. ඊට පස්සේ කාලය දුන්නා. ඊට පස්සේ තීරණය කරනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතේ විමසන්නේ නැතුව ඉන්න. හැබැයි ඔබතුමන්ලා අඩියක් පස්සට ගන්නවා. පොඩ්ඩක් අටවහගෙන ඉන්නවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතේ විමසනවාද නැද්ද කියන එක ඒක ජනාධිපතිරයා විසින් ගන්න ලබන්නා වූ තීන්දුවක්. ඉතින් අපි ඊට මාස දෙකකට කලින්ුත් දැක්කා. ඊට පෙර හිටපු ජනාධිපතිතුමන් යම් කාරණයක් පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණ අර්ථ නිරූපණයක් ඉල්ලන්න පුළුවන්. හැබැයි දැන් මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ මෙතන සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. ඒ
දැක්කෙන්නේ ජනතාව විසින් යම් තීරණයක් දීලා තියෙනවා දේශපාලන තීන්දුව. ඒතර අපිට මතකයි අමර බණ්ඩාරනායක මැතිතුමා කථානායක හැටියට ඉද්දදී හිටපු අග්‍රමිෂකාරතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න උත්සාහ කරපු අවස්ථාවේ 2000 හිටපු විපක්ෂය අය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් නියෝගයක් දුන්නා. අමර බණ්ඩාරනායක තීන්දුවක් දුන්නා ඒකට අපි බැඳිලා නැහැ කියලා හිතා. අපි එවැනි පූර්වදර්ශයක් තියෙනවා. නිසා මේ වෙලාවේදී අපි අධිකරණයයි විධායකයයි ව්‍යවස්ථාධායකය කියන තුන පටලවා ගන්න යන අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රශ්නයක් නේ. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ක්‍රමයක වේදයකට යා යුතුයි කියන එක මම හිතනවා වඩාත් සාධාරණයි කියලා. මොකද රට අපි ඕනෙම දේශපාලන තීන්දුවක් අපි ගනිද්දී මේ රට ඉදිරියට යන්න ඕනේ කියන මතය අපි ඉන්නවා. හැබැයි පහුගිය පාර්ලිමේන්තු කාලය තුල අපි දැක්ක විශ්වාසභංග සම්බන්ධයෙන් මතවාද දැන් හිටපු මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංගය ගේනකොට පාර්ලිමේන්තුව හැසිරෙච්ච ආකාරය අපි දැක්කා. ඔන්න මෙන්න මුදල් අමාත්‍යවරයාගේ විශ්වාසභංගය ජයග්‍රහණය කළ මුදල් අමාත්‍යවරයා විසිවේ වගේ තිබ්බේ. හැබැයි එහෙම වුණේ නැහැ. එහෙම නෙමෙයි. මුදල් අමාත්‍යවරයා විසි වුණා වෙනම විදිහකට. මේක මෙසරි වුණා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙයිද? ඒක මම දන්නේ නැහැ. ඒක ඒ අයගේ මතයන් පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී මේ විශ්වාසභංගය ගෙනාවොත් ඔබතුමා සහය දෙනවද? පොඩ්ඩක් ඉන්න දැන් උදේගමම්පිල මන්ත්‍රීතුමාත් කිව්වේ එතුමල්ලා මේ යෝජනාව ගේනවා. එතුමාම සඳහන් කළා ශ්‍රී ලංකා දස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය පවා මේකට සහයෝගය ඉන්නවයි කියලා. ඉතින් ඒක නිසා දැන් මම ඒක මම මුලින් කිව්වනේ අපි යම් සංග්‍රාමයක් කරනවා සංග්‍රාම උපක්‍රම අපි වේලපහින් ප්‍රසිද්ධියටපත් කරන්නේ නැහැ. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරත් ඒකයි. ඔව් නීතිමය තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරා. අපි ඒක ගැන මොකද වහිදා අභිවර්ධන අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරා. එහෙම තත්ත්වයක් මේ ව්‍යවස්ථාව තුළ එහෙම හැකියාවක් නැහැ කියලා විශ්වාසපන්ගයක් කියන්නේ. දැන් මේ එතුමා නීතිඥෙක් නෙවෙයි. නමුත් මම අහගෙන එතුමා සඳහන් කරනවා අනුක්‍රම ව්‍යවස්ථාවේ 80 වගන්තිය මම එතෙන්ට එන්නම්. හැබැයි දැන් ඊටාම පැහැදිලිව අනුක්‍රම ව්‍යවස්ථාවේ 48 එකේ තිනවා පාර්ලිමේන්තු විසුරහරු ලැබීමත් මහමැතින අවසන් මතට කාලය තුළ හැර දුරෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලාස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා දුරේ දැරීම නතර වූ විට ජනාධිපතිවරයාට බලතලෙනවා එතෙන්දී වෙනවා අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. දැන් එතකොට ඒකේ දෙක වගන්තින් කියනවා පාර්ලිමේන්තු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන බණත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ හොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කළ හොත් එවිටද අමාත්‍ය මණ්ඩලයේ විසිරෙන්නේ. එවැනි සිදු වූ අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් මිස එසේ කරේ නැත්නම් දැන් විසුරන්න බෑනේ. මොකද හතරමාරක් යනකම් බෑනේ 19 ව්‍යවස්ථාව. ජනාධිපතිවරයා විසින් 42 43 44 45 ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ද සෙසු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළ හැක්කේ පත් කළ යුත්තේ හැක්කේ නෙවෙයි යුත්තේ කියලා තිනවා. එතකොට දැන් මෙතින් දිතාම පැහැදිලිව මේ එන්නේ තුන්වෙනි අවස්ථාවට ආණ්ඩුව කිරි සම්මත කළොත් ඒක තුන අගමැතිවරයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා. ඒ කියන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා. ඒතකොට අග්‍රාමාත්‍යවරයාගේ තනතුර නැති වෙනවා කියන්නේ ආණ්ඩුවේ ඒ කියන්නේ අමති මණ්ඩලයේ ඉබේ විසිරුවා හැරෙනවා. විසිරුවා හැරෙනවා. හැබැයි ඔයිට අමතරව තවත් තර්කයක් තිබුණා. හැබැයි ඒ තර්කය ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම මේ නීතිපතිවරයාගේ මතයත් එක්ක. ඒක තමයි 46 එකේ කියනවා අමාත්‍ය මණ්ඩලයේ මූලවත් අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයාට යමත ලිපියක් මගින් ස්වකීය දුරින් ඉල්ලාසුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තුවක නොවුවහොත් හෝ මිස අනුක්‍රියාසය විධානයට යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලයේ පවතින්නේද ඒ තාක්කල් ස්වකීය දුරේ දරන්නේ. එතකොට අර කිව්ව අවස්ථා දෙක හැර කියන්නේ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයාට ඉල්ලාසුනතු මන්ත්‍රීවරයෙක් වීම නැවතුනොත් කියන අවස්ථා දෙකට අතිරේකව ඊළඟ කාරණය තමයි අමාත්‍ය මණ්ඩලයේ පවතින තාක්කල් පමණයි දුරේ දරන්නේ. එතකොට දැන් මේකත් එක්ක කියවන්න ඕනේ 46 එකත් එක්ක 48 එක සහ 48 2. එතකොට මේ කාරණේ ඊටම පැහැදිලියි. ඉතින් ඒක නිසා ඔව් දැන් ඔබගේ විග්‍රහයට අනුව විශ්වාස භංගයකට යන්නේ අපරාධ මේ කරන්න තිබුණ එකක් නොකරනවා කියන එකත් කියවෙනවානේ. මගේ මතේ නම් තිබුණේ ඒක. ඒ සම්බන්ධයෙන් නීති විශාරදින් කීප දෙනෙක්ම ඔබතුමන්ගේ නාලිකාවේ පවා දැන් සති දෙකකට විතර කලින් එතුමන්ලාගේ මතය ඉදිරිපත් කළා. නමුත් ඒ නීති විශාරදින් ඊට පෙර ජනාධිපතිරටත් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරා. ඒ සිද්ධ කිරීම ජනාධිපතිරට අපි නොගත්තේ ඇයි? නෑ සුදේව මෙතෙන්ද ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් මතය විමසන්න ඕනේ නීතිපතිවරයාගේ. මොකද නීතිපතිවරයා තමයි රජයට ඒ අවශ්‍ය උපදෙස් දෙන්නේ. ජනාධිපතිරා නීතිපතිරාගේ විමසුවා. හැබැයි නීතිපතිවරයා ඒ අවස්ථාවේදී දෙගිඩියාවක් ප්‍රකාශ කරපත්. නීතිපතිවරයා කිව්වේ මෙන්න මේ කාරණේ පැහැදිලි මදි කියන කාරණේ.
එතකොට එතුමා එහෙම ප්‍රකාශයක් කළාන් පස්සේ ජනාධිපතිතුමා බොහෝ විට බලන්නේ දැන් අපි එතුමු යම් කිසි විදිහකින් අධිකරණයට ගියොත් එහෙම කරුණු දැක්වීම කරන්න වෙන්නේ කාටද? මම නොදන්න දෙයක් ඔබෙන් අහන්නේ. ඔබ නීතිය පිළිබඳව ඉතා මොහොත දන්න පුදු නීති විශාරදයක ඔබතුමා. අනේ නෑ මම විශාරදෙන් නෙමෙයි. නීති විශාරදයෙන් දකින්න දේ නීති ප්‍රතිවරයා නොදකින්නේ. එහෙම තමයි නීතිඥින්ගේ ස්වභාවය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව තමයි බොහෝ වෙලාවට රජය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, ඕනම අධිකරණයක පෙනී සිටින්නේ. දැන් මම මහාධිකරණයේ කටයුතු කර විත්තිය වෙනුවෙන් පෙනී සිටිද්දී නීතිපතිවරයා තමයි අධිචෝදනා පත්‍රය අවසාන වශයෙන් අත්සන් කරන්නේ රජය වෙනුවෙන්. එතකොට ඒකට පෙනී සිටින්නේ රජේෂ් නීතිඥයේ කෝ ඒ ආදි වශයෙන් ඒ නඩුව ස්වභාවය අනුව. හැබැයි එතෙන්දී අපි නඩු දිනලා තිනවනේ. ඒ කියන්නේ අපි ඉදිරිපත් කරපු මතය, අපේ හරස් ප්‍රශ්න, අපේ නීති තර්ක, පසුගිය මේ නඩුවල තීන්දු මේවා ගෙනහැර දැක්වහම පස්සේ තර්කත් එක්ක අපි නඩු දිනලා තියෙනවා. දැන් සිවිල් අධිකරණය කියද්දී අභියාචනාධිකරණයද ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් එහෙමනම් ජනාධිපතිවරයාගේ දුරකාලයේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ 5ද 6ද කියන එක විමසද්දී නීති පරිවර්තකවරයා කරුණු දැක්වේ එතුමාගේ මතය උනේ 6 කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ නෑ 5 කියලා. ඒක නිසා හැම විටම මේ අවස්ථාව නෙමෙයි ඉතිහාසය ඉඳලම ගත්තොත් එහෙම නීතිපතිවරයා අදහස් දක්වනවා. මහත් නොදන්න කමට අහන්නේ එතකොට එතනත් නීතිපතිවරයා වැරදුනා මෙතනත් ඉන්න මතයේ වැරදීමක් තිබුණාද? දන්නේ නැහැ මං අහන්නේ. නෑ ඒක අවස්ථා ගැලපීමේදී මොකක් හෝ වෙන කාරණයක් මතුවේ. නෑ එතන ශ්‍රේෂ්ඨාධිකරණය කියලා අර්ථ නිරූපණයක් ගත්තා නම් ඒක කෙසේද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. හැබැයි එසේ නොගිහින් මොකද දැන් ජනාධිපතිවරයාට තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ යුත්තේ මේ ව්‍යවස්ථාවි ප්‍රතිපාදනයන් එක්ක එතුමා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මෙතින් 42-4 උපවගන්තිය කියනවා. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසී උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රමන්ත්‍රීවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට ලැබුණේ මන්ත්‍රී දුර 106යි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර වෙන නම් 113යි. ඒතර කිසිම දේශපාලන පක්ෂයකට සාමාන්‍ය බහුතරයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මේ සම්මුති ආණ්ඩුවක් පිහිටුණේ. හැබැයි යම් කිසි දේශපාලන පක්ෂයකට දැන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සහ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යම් කිසි පාර්ලිමේන්තුවක එවැනි ක්‍රමයක් තිබෙන පාර්ලිමේන්තුවක සාමාන්‍ය බහුතරයේ තිබෙන දේශපාලන පක්ෂයේ නායකයා තමයි සාමාන්‍යයෙන් අගමැතිවරයාට පත් වෙන්නේ. දැන් ඉතිහාසය ඉඳලා ගන්නවා රඩ්ලි සෙනනායක, සිරිම බණ්ඩාරනායක මැතිනිය, ඒ ආදි වශයෙන් ඉස්සරහට දිගටම අපි ගත්තොත් එහෙම මේ මැතිවරණවලදී බහුතරය කියන්නේ 113 සාමාන්‍ය බහුතරය ගත්ත පක්ෂවල නායකයා තමයි පත් වුණේ. දැන් ඒතක විතරේක ඇතුළ චන්ද්‍රිකා මැතිනිය පත් වෙනකොට බහුතරය තිබුණේ නැහැ සාමාන්‍ය 2004 මැතිවරණේ. නමුත් එතකොට පක්ෂේ නායිකාව සිරිම බණ්ඩාරනායක මැතිනිය. ඉතින්ද පක්ෂේ නම් කළා. ඉතින් ඒ තින සම්ප්‍රදාය තමයි. හැබැයි මෙතෙන්දී විධායක ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ න් පස්සේ මේ 42-2 වගන්තියේ 4 වගන්තිය තමයි මේක කියලා තින්නේ. දැන් ඒක උඩරිම විශ්වාසයේ තිබෙන එක දැන් මේක විශ්වාසභංග යෝජනාව යටතේ. ඒ විශ්වාසය නැති වෙන තැනට කටයුතු කරොත් එතකොට දිනාගත ජනාධිපතිවරයාට බලය ලැබෙනවා මේ ව්‍යවස්ථාව යටතේ. අර උඩරිම විශ්වාසයේ තින් තැනත්තා ඊළඟෙක් කෙනා කොහොදින් එක තීන්දුව කළා ඔහු අගමැතිවරයාට පත් කළා ඒතුරු ටික ක්‍රියාත්මක කරා. ඊටම කෙටි ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට අගමැතිතුමා විශ්වාසද? ඔබතුමා අහන්නේ සංග්‍රාමයේ ඔබතුමා අර හાર્ට් ටෝක් එකේ අහන ප්‍රශ්න තියෙනවනේ. ඊ හાર્ට් ටෝක් එකේ අහන ප්‍රශ්න වලට වඩා ස්වරූපේ වෙනස් මේ සාකච්ඡාව. කෙටි උත්තරයක් දුන්නොත් ඒක. ඔව් කෙටි උත්තරයක් දුන්නොත් ඒකට පිළිතුර ලැබෙවි ඊළඟ සති 2-3 ඇතුළත. අපි ඊළඟ සති 2-3 ගැන කතා කරොත් එම දැන් ආණ්ඩුවත් කිව්වා රැඩිකල් වෙනසක් සිද්ධ කරනවා අපි. ප්‍රතිපලය අපිට දැනුණා. අපිට මේක ගැන වෙනසක් කරන්න ඕනේ. අපි රැඩිකල් වෙනසක් සිද්ධ කරනවා කියලා ඊට පස්සේ කැබිනට් සංශෝධනයක් කියන කාරණේ තමයි ආවේ. අපි දැක්කා ඇමතිකම් 6ක් විතර වෙනස් කරනව රංගන. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිකම් 6ක් තමයි වෙනස් වුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් එදා එක ඇමතිකමක් අලුතෙන් ලැබුණා අපි දැක්කා. වෙනසක් සිද්ධ වුනේ නැහැ. තව සති දෙකකින් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකමුත් වෙනස් වෙනවා කියලා තියෙනවා. ඔබේ අවධානයට තට්ටු වෙයිද වෙනස් වෙයිද මොකද වෙන්නේ? නෑ මම නම් ඒක මොකක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. මේ රැඩිකල් වෙනසක් වෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්බලත් අර සිද්ධ වුණා වගේ. හැබැයි ඉතින් රටේ ජනතාව අපේක්ෂා කරපු අපි කණ්ඩායමකට තීන්දුව කරද්දී වූ රැඩිකල් වෙනසක් නම් නෙවෙයි මේ සිද්ධ වුනේ. මොකද හේතුව එකක් මූලධර්ම අනුව විෂයන් බෙදීම අඩු වශයෙන් දැන් මේ අවස්ථාවේදී නැවත සකස් වෙන්න ඕනේ.
ඒ වගේම තව මට ගැතෝ කරන්න දෙන්න ඒ රැඩිකල් වෙනස තුල වෙච්ච වෙනසක් ජනතාවට නොදන්වා නැවත වෙනස් කරලා තියෙනවා. නෑ ඒක තමයි කියන්නේ. දැන් 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 ඒක මම දැක්ක ආණ්ඩු පක්ෂයේම නියුජ් ජමතිවරේ මම ඒ අවස්ථාවේදී මේ එතන හිටියේ නෑ. මම ඒ වෙලාවේ අර ජපාන් සංචාරයට යන්න අවශ්‍ය නිසා මම කට්නායකට ගිහිල්ලා හිටියේ වෙලාවේ. මම දැක්කා මේ නාලිකාවල් වලින් මේක පෙන්වනකොට ඒක ආණ්ඩු පක්ෂයේම නියුජ් ජමතිවරේ ඒ සංකීර්ණෙන් එළියට එනකම් මම කිව්වා මේක මේ කොමඩි වන් කියලා. ඒක තමයි කිව්වේ. එතකොට ඒ ඒ ඒ ඒ එක්ස්ප්‍රෙෂන්ස් වලින් ඒ විග්‍රහ කිරීම වලින් පැහැදිලි වුණේ ඒ එක්සත් ජාතික පක්ෂයේම නියෝජ්‍ය ඇමතිවරේ දේශපාලකගීම් පවා ඒ ඒ කූ වෙනස රැඩිකල් හැටියට හඳුන්වාගත්තේ නැහැ. සති දෙකකින් ඔබ එළියට එනකොට කොමඩි 2 කියයිද? නෑ මම එහෙම එන්න අපේක්ෂා කරන්නේ නෑ. ඔය කොමඩි 2 එකට එන්න මම අපේක්ෂා කරන්නේ නෑ. සති දෙක කියන්නේ මේ සති. මේ සතිය තුල. ඒ මං කිව්වේ නැහැටන් පාර්ලිමේන්තු තුල දැන් ඔය හෙට ඉදිරිපත් කරන කිව්ව එකත් එක්ක විය හැකි වෙනස්කම් පිළිබඳව තමයි. කොමඩි 1 එකට ඔබ අකමැති නිසාද එදාම කටුනායකගේ? නෑ කොමඩි 1 එකට මගේ කැමැත්තකුත් නෑ එක. මම පැහැදිලිව කියන්නම්. ඔබ ඔබට ඔබ වාසනාවන්තද එදා විදේශ සංචාරයේදීම ගැන? වාසනාවන්ත කියන ප්‍රශ්නයන්නේ මම පැහැදිලිව කියන කොමඩි 1 එකත් එක්ක එකඟ වෙන්න බෑ. මේ දුන්න තීන්දුවත් සහ අපේ මතයන් එක්ක එක දෙවෙනි කාරණේ මට සංචාරයෙන්දි මම එතනට ගියා නම් මට මේ ප්ලේන් එක ගන්න හම්බෙන්නේ නැහැ ඒක මිස් වෙනවා මම එතන නිදහස් පක්ෂ සංචාරය වැදගත් නිසා මම ඒකට ගියා නිදහස් පක්ෂ සංශෝධනය නොවෙන්නත් පුළුවන් නේද නොවෙන්නත් පුළුවන් එතකොට මම අපි අපේක්ෂා කරන්නේ මේ 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 මම එකයි කිව්ව පැහැදිලිව ප්‍රතිපත්ති මේ වෙනස්කම් වලට මේක යනවා හැර මේ හිස් යහට මෙහට වෙනස් කිරීම නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ කිව්වා උපක්‍රම තියෙනවා අර ඩිලන්හා ප්‍රශ්නටත් කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා ප්‍රශ්න දෙකටම කිව්වා. එතකොට ඔබ දන්නවද මේ වන විට වාර්තා පළවෙමින් පවතිනවා අගමැතිවරයාට එන විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා රැකගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුරේ කීප දෙනෙක් ප්‍රයත්න දරනවා කියලා. විවිධ දේශපාලන පක්ෂවල මතයන් එක්ක ඉන්නවා. හැබැයි අපි කණ්ඩායම එහෙම කණ්ඩායමක් ඉන්නවද කියලා මං අහන්න. ඔබ නොදැනවත් වෙන්න බෑ. ඔබ නොදැනවත් නම් ඔබ ෆේල්. නෑ නෑ එහෙම කියන්නේ බෑ. ඔබතුමා අසාධාරණ ප්‍රශ්නයක් අහනවා. නෑ ඔබ ඔබතුමා ගැලවෙන්න හදනවා. අපි නෑ 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 අපි නොදැනුවත්ව ඔබතුමා දන්නවා. නෑ නෑ අපි යෝජනා කරන ඔබතුමා දන්නවා කියලා. නෑ මම ඔය කියන දේ දන්නේ නෑ. යම් කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබතුමා ඔබතුමා මෙහෙමයි. ඔබතුමා ඔබතුමාගේ දේශපාලන දැනුමනම ඔබතුමාට දැනෙන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. මොකද ඒ අයගේ මතයන් පරස්පර වෙන්න පුළුවන් අපිත් එක්ක. පැහැදිලිව කියනවා ඉතා බහුතර කණ්ඩායමක් ඉන්නේ එකම මතයක. මහින්ද සමරසිංහ මහත්මයා. එතකොට සරත් අමනුගම් මහත්මයා ඒගොල්ලන්ගේ මතය මොකද්ද? මට මේ සංචාරය ගිහිල්ලා ආයෙත් පස්සේ තාම ඒ අය පෞද්ගලික මුණ ගැහිලා. හැබැයි ඒගොල්ලෝ නිහඬයි නේද? නෑ ඒ අය දෙවෙනි අවසාන කණ්ඩායම් රැස්වීමේදී කණ්ඩායම ගන්න සාමූහික තීන්දුවක් මත ඉන්නවයි කියන ප්‍රකාශය තා පැහැදිලිව කිව්වා. හොඳයි ඒත් එක්කම අමතුමනි මේ 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 අවස්ථාව වෙනකොට මුදල් හදල් යහමින් එහි මෙහි යනවා කියලත් ආරංචි තියෙනවා. ඒක ඇත්තත්. ඒක ගැන මම පෞද්ගලික දැනුමක් නෑ. නමුත් අපි පැහැදිලිව දන්නවා. දැන් ඔය බඳුන්කර සිද්ධිය ගත්තා. දැන් විවිධ මත පළ වුණානේ සම්බන්ධයෙන් ඉඳන් හිටන්. බඳුන්කර සිද්ධියේ මුදල් කොහටද ගියේ? ඒවා සමහර මාධ්‍ය ආයතන මිලදී ගන්න, එහෙම නැත්නම් පුවත්පත් ආරම්භ කරන්න, එහෙම නැත්නම් ස්කා මොනවාද මධ්‍යසාර ස්කාගාර සමාගම් මිලදී ගන්න ගත්තයි කියන එක රහසක් නෙවෙයි. ඒවා හෙළිදරව් වුණා, ජනතාව අතර ප්‍රකාශ වුණා. ඉතින් ඒවත් බලපෑවා මේ මැතිවරණ මේ ප්‍රතිඵල එන්න. දැන් එතකොට එහෙම ඒ මාර්ගයෙන් විතරක් නෙවෙයි විවිධ ආකාරයෙන් මේ වගේ මුදල් වීදම් වෙන්න පුළුවන්. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ. කොයිතරම් විදේශ බලපෑම් ආවත් කොයිතරම් ඒ ආකාරයේ මුදල් එහිම ගියත් ඒ මුදල් මතම ජනතාවගේ තීන්දුව හෝ මේවා තීන්දුව වෙන්නේ නැහැ කියන එක අපි මෑත කාලීන ඉතිහාසය තුල අපි දැක්කා. ඔබතුමා කිව්වා මේ විදේශ බලපෑම් කියලා. මොකක්ද ඒ විග්‍රහ කරන්න පුළුවන්? නේ විග්‍රහ මොන මංගේ එහෙම ආව වුණත් දැන් අපි දැන් ජනවාරි 8 මැතිවරණයේ වෙනස ගත්තාම බොහෝ සාකච්ඡා වාහිනී වෙච්ච කරුණු තිබ්බා. විවිධාකාරයෙන් දැන් ඔය ජිනිව වෙන සිද්ධීන් ඒවයිදී විවිධ රටවල් කරන මත ප්‍රකාශ කිරීම මාධ්‍ය මගින් ඔබ එළිදරව් කරා. නැත්නම් sannivedanaya kala. පුවත්පත්වල තිබුණ මේ ගීරිත මම ඊයේ දැක්කා විවිධ රටවල විවිධ ඒකළු කියනවා නෑ පොරොන්දුවක් වුණා නෑ ඒක එහෙම වෙන්න ඕනේ මේ මේ මේවා පොරොන්දු වෙලා තියෙන එහෙම කරුණු තියෙනවා. හැබැයි ඒ ඒ ඒ ඒවත් එක්ක අපි එහෙම එකඟ නෑනේ. එකඟ නැත්තම් එකඟ නෑ විතරක් නෙවෙයි දැන් මේ මැතිවරණ වලින් පෙන්ණුම් කළා දීලා තිනවා. දැන් මේ 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 කොයිතරම් සල්ලි වියදම් කළා හරි ජනතා මතය එහෙම වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. අපේ රටේ ජනතාව ඊට වඩා බුද්ධිමත්.
දේශපාලන ඉතිහාසයන් පිළිබඳව දන්නවා. ඒ වගේම ඒ ගැන උනන්දුවෙන් ඉන්නවා. ඔබ විසින් සම්නිවේදනය කරනවා මේ මේ මෙවැනි සංවාද මේ වැඩසටහන. හැබැයි හැබැයි ඒ කාරණාත් එක්ක බොහෝ පරස්පර කාරණා සිද්ධ වෙනවා එතුමා. දැන් විශේෂයෙන්ම ගත්තොත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඒ සඳහා වූ සමාජිකයන් පත් කිරීම සිද්ධ වෙනවා ජනාධිපතිවරයාගේ අනුමැතියෙන්. ඒවට NGO සංවිධානවල සමාජිකයන් පත් වෙනවා. ඔබේ පක්ෂයේ අය පවා එයට විරුද්ධ වෙනවා. නමුත් පත් වෙනවා අවසානයේදී. මේවා තමයි ජනතාව අන්තිමට ප්‍රශ්න කරන්නේ. එහෙම එකඟ නොවන තැන් තියෙනවා. දැන් සමහර සමාජික සමාජිකවන් ඉන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නේ ඇත්ත වශයෙන්ම මගේ විශේෂයෙන්ම නිමල්කා ප්‍රනන්දු මහත්මියගේ පෞද්ගලික සම්බන්ධයෙන් පත් නොවිය යුතුයි කියන කාරණේ. ඇත්ත වශයෙන්ම එතුමිය පවා තීන්දුව කරගන්න ඕනේ. ඒක මම මේකට පත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මොකද දැන් විශේෂයෙන්ම දැන් අධිකරණය ගත්තා මිනිස්ජාසනයකට. කොහොමද මේව වෙන්නේ අමතුමනි? ජනාධිපතිවරයා තමයි අවසානයේදී පත් කිරීම සිද්ධ කරා. ඔව් පත් කිරීමේදී විවිධ ආකාරයෙන් යෝජනා එන්න පුළුවන්. ඒක කෙසේ සුදුනාද කියන එක පිළිබඳව මට පෞද්ගලික අවබෝධයක් නැහැ. නමුත් මගේ මතේ නම් මේ අය ප්‍රසිද්ධියේම ජිනීවා වලට ගිහිල්ලා හිටන් මාන හිමිකම් කොමිසමලදී අදහස් ප්‍රකාශ කළා. රණවිරුවන් අතින් අපේ හමුදා සමාජිකයන් අපි එවැනි වචනයක් පාවිච්චි හමුදා සමාජිකයන් අතින් වැරදි සිදු වුණා කියන දේ පිළිගත්ත පිරිස් ඒක තමයි එවැනි. එතකොට ඔවුන් මෙවැනි තැනක ඉන්නේ කොහොමද? පිරිස් පත් නොවිය යුතු විතරක් නෙවෙයි ඒ ඈම තීන්දු කරන්න පත් නොවෙන්න හේතුව මොකද? දැන් අපි මේගොල්ලෝ විනිශ්චය ඔව් මතයක ඉන්නේ. ඔව් විනිශ්චයක් කරන අය පිරිසක් නෙවෙයි. නමුත් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ පිරිස ඒ පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ගිහිල්ලා රණවිරුව කියන්නේ රට නියෝජනය කරමින් අපිව නියෝජනය කරමින් තමන්ගේ මේ 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 ජීවිත පරදුවල තියලා සටන් කරමුන්ට කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් සටන් කරන්න. ඒක අපි දන්නවනේ. දැන් ශ්‍රී ලාංකිකයෝ හැට අපි සිරු දෙනා දන්නවනේ අවසාන සතියේ සිදුුනේ මොකද්ද කියලා. අතිශයෝක්තියින් මේ කාරණා ඉතින් ගරු අගමැතිතුමා එතකොට නිමල්කා ප්‍රනාන්දු පිළිබඳව ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇය බාර ගැනීම නොගැනීම අපි පැත්තකින් තියමුකෝ. ජනාධිපතිවරයා මේ පත් කිරීම කරනවා. ජනාධිපතිවරයා දන්නේ නැද්ද ඇය ගැන? ඒ පත් වීම කෙසේ සිදුුණාද කියන කාරණය පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් පෞද්ගලික මතය නම් එතුමිය පත් නොවිය යුතුයි කියන එක. අපි අවසාන විරාමය ලබා ගන්නවා. අවසාන විරාමයෙන් පසුව ඉක්මනින් කියන්න. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකන දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාවලට අපි ප්‍රවේශිත වෙන්නේ විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ සාකච්ඡා කරන්න. එමුතුමනි දැන් අපි මේ අවසාන සාකච්ඡාවලට හැමදෙස්සම ඇඟිල්ල දික් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙසට. දැන් අපි මේ 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 නිමල්කා ප්‍රනන්දු මහත්මියතුළු මේ කණ්ඩායම පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරමු. පත් කිරීම සිද්ධ කරන ජනාධිපතිවරයාගේ පැත්තේ. එතකොට ඇඟිල්ල දික් වෙන්නේ කාටද? නෑ දැන් ඔය හා සමාන අවස්ථාවක් ඔය අර්ජුන මහින්දන් පත් කරද්දී තර්කයක් මතු කළා. ඔව්. මොකද හේතුව මූල්‍ය පනත 90 958 මූල්‍ය පනත 90 මේ මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේදී විෂයභාර අමාත්‍යවරයා කියන්නේ මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව තමයි ජනාධිපතිවරයා පත් වීම දෙන්නේ. එතකොට එතුමා කරන්නේ ජනාධිපතිතුමා කරන්නේ පත් වීම දීප. හැබැයි ඒක නිර්දේශය කළා දෙන්නේ මුදල් අමාත්‍යවරයා. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශයක තමයි තහවුරු කරන්නේ. හැබැයි එතනදී ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා ජනාධිපතිවරයාට. නෑ තියෙනවා. එකක් ඊළඟ හැබැයි එතන ඒ අවස්ථාවේදී මම මේ එච්චර ඉතිහාසෙට ගියේ මේ තව කාරණයක් නිසා එක. එතෙන්දී තුවෙන ප්‍රශ්න මතුවෙච්ච නිසා හැබැයි එතෙන්දී අර්ජුන මහින්දන්ව නිර්දේශ කළේ මේ සියල්ල කළේ අගමැතිවරයා. එතුමා පාර්ලිමේන්තුවේ දමංගව තිනවා හැන්සඩ් වාර්තාව. ඒ හැන්සඩ් වාර්තාවෙත් ඉතාම පැහැදිලිව එතුමා සඳහන් කළා තිනවා මේ කොහොමද එතුමා පත් කළේ කමිටු ගැන මම එතන දුරට යන්නේ නැහැ. දැන් මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ගෙනාවහම පස්සේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවලා තියෙනවා. එතකොට සියලු කොමිෂන් සභා සහ ඔය දැන් ඔබතුමා අදහස් කරපු මේ කාර්යාල පිහිටුවීමේ ඒ කමිටුව පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට යන යෝජනා එතනින් තමයි නිර්දේශ කළා ජනාධිපතිවරයාට එවන්නේ. හැබැයි එතනින් යමක් නිර්දේශ කළා එවුවහම පස්සේ එතුමාට පුළුවන් නැවත සලකා බලන්නයි කියන්නේ. හැබැයි නැවතත් ඒක මෙවුවොත් එහෙම දින 14කට පස්සේ ඒ උපදේ එහෙම ජනාධිපතිතුමා අනුමත කළත් නොකළත් අනුමත කළහා සැලසෙන ලෙස දින 14කට පස්සේ ඒක අනුමත වෙනවා. ඒක තමයි හැබැයි අපි මේ කාරණේ ස්වභාවය. ඔව් මේ කාරණේ තුලේ නැවත සලකා බැලීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. නෑ ඉතින් නැවත සලකා බැලීම වුණත් ඕකම නෙවන්නේ. ආයෙ වෙනස් කරන්නේ නැහැ. ඔයිට කලින් අවස්ථාවලදී වුණත් එවැනි අවස්ථා තිබුණා. ඔවැනි කලින් අවස්ථාවලදී එවැනි අවස්ථා තිබුණා. ඒක නිසා ව්‍යවස්ථාදායක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔවුන් පත් කිරීමේ අවශ්‍යතාවයේ තියන අයට ඒ අවශ්‍යතාවය යකා ඉෂ්ට කර ගැනීමට හැකි කියන එක තමයි ඔබ කියන්නේ. ව්‍යවස්ථාදායක ස්වභාවයේ බහුතරයේ මතය නියුතන්ට එන්නේ.
ව්‍යවස්ථාදායක ස්වභාවයේ සංයුතිය ගත්තාම පස්සේ ජනාධිපතිතුමාගේ නියුතු ඉන්නේ එක්කෙනා. විපක්ෂ නායකතුමා ඉන්නවා, කතා නායකතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා. ඊළඟට ඒ පක්ෂ තව ඉන්නවා 3 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන. ඊළඟ මන්ත්‍රීවරුන් වෙන 4 දෙනෙක් ඉන්නවා. හරි. එතන මෙතනින් බහුතරයේ මතය තමයි අතනින් එන්නේ. එතකොට ජනාධිපතිතුමා මේක අනුමත කළොත් නොකළා දින 14කට පස්සේ ඒක අනුමත කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි දාන වෙන සංශෝධනයේ තියෙන්නේ. ඒක නිසා ඍජුව ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. මේ දාන වෙන ව්‍යවස්ථාවේ ස්වභාවයත් අපි තේරුම් ගන්න ඕනේ. ඔබ මේ මහ බැංකුව බැඳුම් කර ගනුදෙනු පිළිබඳව සඳහන් කරපු නිසා දැන් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයිද? අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනීමේ වගකීමක් තියෙනවා අගමැතිතුමාට. හැබැයි ඔබේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා නම් කියනවා අනිවාර්යෙන් අපි ගේනවා කියලා. ඉතින් මෙහෙමයි, ගෙනීමේ ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඔක දැන් මතක තියාගන්න, අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට මුලින්ම ගෙනාවේ කවුද? මහ බැංකුව අධිපති ධුරේ දෙන්න. සන්ධානයේ මහලේකම්වරයාවත් ජනාධිපතිතුමාවත් වෙනින් කවුරක්වත් නෙවෙයිනේ. ඒත්මාව ගෙනාවේ ඒ සඳහා සියලු රැකවරණ ලබා දුන්නේ. මේ තියෙන භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම කරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය, පාර්ලිමේන්තු විවාදය 233 කාණ්ඩය කලාපයේ 2015 මාර්තු 17 වෙනිදා මේ කරපු දීර්ඝ ප්‍රකාශය තම පැහැදිලිව සඳහන් කරලා තිනවා. අර ඒ සඳහාපත් කරපු නීතිඥ කමිටුව ගැන සඳහන් කරලා තිනවා. ඊළඟට මෙහෙම ප්‍රශ්න කරන ඔබතුමන්ලා කී දිනෙක බොන්ඩ් මාකට් එක ගැන දන්නවද? කී දිනෙක බ්‍රුක් බෝන් ගැන දන්නවද? කී දිනෙක ජේම්ස් බෝන් ගැන දන්නවද? මේ වගේ නිකන් මේක කියවගෙන ගියාම මේ කරුණු සියල්ලම තියෙනවා. ඉතින් මෙතෙන් කාගේ ප්‍රකාශද ඔබ පුටා දක්වන්නේ? අග්‍රාමාත්‍ය. ඔය එක තමයි මම අහන්නේ. එතකොට මේක ප්‍රසිද්ධ ලිවිල්ලක් නෙවෙයි. ඔය දිගට හරහට ඔබ කරන ප්‍රකාශත් එක්ක හෑන්සඩ් එකේ තියෙන මේ ප්‍රකාශය තමයි පැහැදිලිව විතරක් නෙවෙයි. ඒ අග්‍රමැති යටතේ ඔබ ඇමති කෙනෙක්. ඔව් මම හැබැයි වෙනත් දේශපාලන පක්ෂයක. මම ඇහුවේ. මම ශ්‍රී ලංකන්ද පක්ෂයේ මා සමාජීය කෙනෙක්. දැන් ඔබේ පක්ෂයේ මහලේකම්වරයා කියන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඒ ආකාරයෙන් කැඳවා ගන්නට හැකි වේවි කියලාද ඔබ කියන්නේ? සන්ධානයේ මහලේකම් මම දැක්ක ප්‍රකාශයක් කළා තිබුණා. ඔව්. ඒකෙදී එතුම සන්නු කිසුව ගෙන්නා ගැනීමේ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අධිකරණයේ මගින් මේක කුරියර් මාර්ගයෙන් යවුවා. එතකොට වාර්තා වෙලා තිබුණා, මම දැක්ක මාධ්‍ය වාර්තා කරනවා. නිවසේ ඔහු නැහැ. ඒ නිවසේ ඔහු නැහැ කියලා. ඔහුගේ දියණියත් ප්‍රකාශයක් කරලා තියෙනවා නිවසේ ඔහු නැහැ කියලා. නැහැ කියලා. ඉතින් ඒ වගේ එතුම විතරක් නෙමෙයි, මෙහි ලංකාවෙත් සමහරු එහෙම නැහැ කියලා මේ සිතාසි අපව අවස්ථා තියෙනවා. දැන් ඊළඟට ගිලඟ ක්‍රියාමාර්ගයේ මහින්සත් අධිකරණයට ගන්න වෙනවා ජාත්‍යන්තර පොලිසිය මගින් නිවේදන නිකුත් කරන්න. ඒකටත් නැත්තම් රෙඩ් නොටිස් නිකුත් කරන්න ඕනේ, වරිතු නිකුත් කරන්න ඕනේ. ඒකට ඒ ක්‍රියාමාර්ගයන් ගන්න යම්කිසි කාලයක් යනවා. එතකොට ඒ ආකාරයට ගිහිලා තමයි ජාත්‍යන්තර වරිතු නිකුත් කළා, රතු නිවේදන නිකුත් කළා, ඒ පොලිසිය මගින් ඒකල්ල මෙහෙට ගේන්න ඕනේ. හැබැයි දැන් මේ කිසි දෙයක් කරන්න ඕනේ නැහැනේ. මොකද දැන් මෙතුමා ලංකාවට ගෙනාවේ, එතුමාව නිර්දේශ කළේ, එතුමාගේ ක්‍රියාදාමයන් පිළිබඳව විශ්වාසය තිබී සිරු දෙම වගකීම බාර ගන්නවා කියන්නේ. ඉතාලම සරලයි, එතුමාට කියන්නේ කයි තින්නේ මේ ඔයා මෙහි ඉන්න. දැන් ඔයා කොමිසමේ ගිහිල්ලා හිටන් මේ ප්‍රශ්න වලට උත්තර දුන්නනේ. දැන් CID එකෙන් මේක ප්‍රකාශයක් ගන්න ඕනේ කියන දේ ඔබතුමා එන්න ඇවිල්ලා හිටන් ප්‍රකාශය දෙන්න. දීලා හිටන් මේකට මුණ දෙන්න. එහෙම නෙමෙයි තිබුණේ. දැන් මම දැක්කා මේ කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තිබුණා. අර උදයන්ග විරතුංග මෙහි ඇවිල්ලා ඔකට පෙනීඳලා සාක්ෂි දුන්නා ඉවරයි කියලා එතුමා කියලා තිබුණා. මේ එක එක්කෙනාට දොස්නා ගන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වගේ මෙතන තිබුණේ අර්ජුන මහින්ද සිංගප්පූරු කියලාදී අපි දැන් හම්බුනාද නැද්ද කියලා. නම් එහි හිටියා. ඒ කියන්නේ ඒ තුලම පේනවා වැලුව වැලමට මේ තුල හොරකමක් වුණා කියන පැහැදිලි වෙනවා නේද? ඒ කියන්නේ ඔහු මේක පිළිබඳව හොයනකොට මෙහි හිටියා. හැබැයි වැඩේ පත් වෙනවා වගේ වෙනකොට ගියා. ඒ ගිය ගමන් ගන්නට වැඩේ සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් පුළුල් ජනමතයක් හැදලා ඉවරයි. කොමිෂන් වාර්තාව දීලා ඉවරයි. ඊට වඩා අවංක චේතනාවක් නැතිවිලා තියෙනවා. ඒ දැත්තන අපරාධ යම් අපරාධයක් සිදු කිරීමේදී ප්‍රධාන ක්‍රියා දෙකක් සිද්ධ වෙන්න බෑනේ. චේතනාව සහ ක්‍රියාව. මේ ක්‍රියාව සිදු වෙලා තිනවා. ඉතින් චේතනාව තිබුණ බව මේවෙන් ඔප්පු වෙනවනේ. ඉතින් එතකොට දැන් අවශ්‍ය වෙන්නේ මේගොල්ලන්ව මෙහෙට ගෙනල්ලා හිටන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගය ගන්න එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාදාමය ප්‍රමාද වෙන තරම් දැන් ප්‍රශ්න ලදින වෙන වෙන කරුණු ඉස්මතු වෙලා ඇවිල්ලානේ. නේද? මේ බඳුන් කර සිද්ධින් දැන් දෙන්නෙක් ඉන්නවා රිමාන්ඩ් එකේ. නේද? ඉන්නවා. ඉතින් මේ සියලු දේවල් තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි අද දේශපාලන සන්දර්භය ගැන සාකච්ඡා කරන්නේ. ඇයි සමහරු බලය අතාරින්න සූදානම් නැත්තේ?
ඒ අතරේ දිශානතේ පොඩ්ඩක් වෙනස් කරන්න මට අවසර දෙන්න. දැන් යම් යම් තීන්දු తీරණ ඉක්මනින් ගන්න බැරි තැනකට මේ මැතිවරණ ප්‍රතිඵලය ගෙනihin තියනවාද? ඇයි තමන්ගේ කණ්ඩායමට කොයි කණ්ඩායම එක්කද ඉදිරි පළාත් පාලන මේ පැවතුණු පළාත් පාලන මැතිවරණයේ සභා පිටවන්නේ කියන තීන්දුව ගන්න ඇයි මැලි වෙන්නේ? මෙච්චර කාල ප්‍රමාණ මමන මැලි වෙලා නැහැ. නෑ පක්ෂය. පක්ෂයට තීන්දුවක් ගන්න එක දැන් ඒක මං කිව්වනේ දැන් දෙවෙනි සැරේ උත්තර දෙන්නේ ඔකට. ඒක ඉතාලම නුදුරු දිනයකද ඒ තීන්දුව ගන්න. ඒක තමයි නුදුරු දිනයක කෙනෙකු උත්තරේ අපි දන්නවා. දෙවෙනි සැරේ නෙමෙයි මම කියන්නේ. දැන් මෙතන 20 30 වෙනි සැරේ වෙන්ට ඇත ඔබේ පාර්ශවය කියන්නේ. ඒ නුදුරු දිනය ගැන කියන කාරණාව ඉස්ස වෙනකම්ම ඉන්නවද? නෑ ඉන්නෝ නෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මට නම් එහෙම එකක් නෑ. නමුත් මෙතන සරල රේඛාවක් ගහලා මෙන්න මෙහෙමයි කියලා කියන්නේ. මම මොකද මේ ප්‍රතිඵල අරගෙන සභාවෙන් සභාවට ගත්තාන් පස්සේ මං කිව්වා 100 ගාණෙන්. මම හිතන්නේ 76ක්ම දිනනවා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ සහය නොමැතිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය පිහිටන 79ක්ද කොහෙද? ඔව් 79ක් තියෙනවා. ඔක්කොම තියෙනවා 160 ගාණක්. මේ 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 ප්‍රතිපලය එක එහෙම තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවල තියෙනවා ඒ තත්ත්වය ඊට වඩා වෙනස්. ඒ කියන්නේ අපි විතරක් සම්බන්ධ වුණත් මදි තවත් ස්වාධීන මන්ත්‍රීවරයෙක් හෝ දෙන්නෙක් ඒ ආදිවාසීන් සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ පළවෙනි වතාවට දැන් ඔබලා අපි මේ සිරු දිනම මෙවැනි ක්‍රමයක් අත්විඳින්නේ. නමුත් මට මතකයි 1969 වෙනි කාලයක මගේ පියා ශ්‍රී ලංකා අන්දස් පක්ෂය නියෝජනය කරමින් මහරගම සුළංගර සභාවේ අංක 2 කොට්ටාසේ ගංගොඩවිල ජයග්‍රහණය කළා. ඉතින් ඒ වෙලාවේ ලංකා සමසමාජ පක්ෂය හිටියා, ස්වාධීන හිටියා, එක්සත් ජාතික මේ මන්ත්‍රීවරු තෝරා ගැනීමේදී ඉතා මේ කියන්නේ මේ මේ ඒ කාලේ මේ මට මතකයි මේ වැඩිහිටියෝ කතා කරන ඇහෙනව සමහරු මේ මේ ගෙනහිල්ල එකතන තියාගෙන ඉන්නවා. දැන් හෙට සභාව පිටවනෝ නම් හරි දැන් දැන් මේ මේ පනත තියෙනවා 150ට වැඩි ඒවා ගැලීම ලේකම් නම් කළාම සභාපති උපසභාපති තේරෙනවා. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉස්සර පළවෙනි සභා රැස්වීමේදී මේ සභාපති උපසභාපති තෝරන්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. මේකෙත් මේ ප්‍රශ්නේ වෙනවා 150ට අඩු නම්. මේකෙ වෙන්නේ 150ට අඩු නම්. අරකෙදී එහෙම තිබුණේ නැහැ. ඉතින් එතකොට දැන් ඒ නිසා ඒ කාලේ එහෙම ඒ කාලෙත් එහෙම තිබුණා. දැන් මේ කාලේ ඉස්සරහා සති දෙක තුන ඇතුළත බලන්න අපි ෆ්‍රැන්සිස් කුවර්ණයක් දැක්කනේ මේ මේ අනුගණම්වල දකුණු පළාත් සභාව මැතිවරණය. ඔව් ඊට වඩා බරපතල තත්යකට මේකපත් වෙන්න පුළුවන්. දැන් එතකොට දැන් ඔබ කිව්වා මේ මුදල් පිළිබඳව. දැන් මෙතන මෙතනත් අපි දන්නේ කොයි ආකාරයෙන් මේවා මේවා වෙයිද කියන කාරණේ. අපි ඒ මුදල්ටම ඒකටම සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද ඊට කලින් මට පොඩි ආස්ථාද දෙන්න මුදල් ගැන ඔබ සඳහන් කිරීමක් කරපු නිසා අර පහුගිය මේ මේ මැතිවරණයට කලින් සඳහන් කළා නිකන් තර්ජනාත්මක ප්‍රකාශ. මුදල් දෙන්න නම් වේදම් කරන්න නම් අපි දිනන්න ඕන කියලා. ජනතාව ඒ ප්‍රකාශ අමුවේ තමයි මේ ප්‍රතිඵලය ලබා දුන්නේ. ඒ සියල්ලම දැන් සල්ලි දෙයිද ජනතාව බැලුවේ නැට්ටම් මේ නගර සභාවේ ලයිට් මේ 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 තාර ටිකක් දාගන්න එක වෙළඳපොළක් පිරිසිදු කරගන්න එක වෙළඳපොළක් පවත්වාගෙන ඒව නෙවෙයි බැලුවේ. ඔව් මම මමයි දැන් දැන් ප්‍රතිපාදන වෙන් කරයිද ආණ්ඩුව? නේ ප්‍රතිපාදන කොහොමද වෙන් කරන්න බෑ නගර සභාව වලට පොදු වෙන් කරන්න වෙනවා නගර සභාව වලට ප්‍රතිපාදන. හැබැයි 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 මට මොහොතක් දෙන්න මෙන්න මේ ප්‍රකාශයත් එක්ක ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මේ ප්‍රකාශය කරන්නේ ඔබේ සන්ධානයේ මහලේ කම්බරයා. අපි එතුමගේ මේ ප්‍රකාශය බලමු. මම මෙහා පැත්තේ දවසක් පයින් ඇවිදගෙන ගියා. මට එතන ගෙදරින් මේ කිව්වා ඇමතුමා දැන් පාර හදනෝ නේද කිව්වව තාරදා. මම බැලුවම ගේ පැත්තේ තිබුණා පෝට්ටුවේ පින්තූරයක් ගහෙත් ගහලා මං කොහෙද ඉතින් මේ පාර හදන්නේ කොහොමද මේ ආදේශ සභාවට නේ අයිති. මට නම් දැන් හදන්න විදියක් නැහැ. මං කොහොමද හදන්නේ නැහැ කිය. මං කොහොනේ නෑ මම දැන් පාරවල් හදන්නේ මේ පටන් ගන්න ටිකක් අර අපි දිනපු තැන් වලින්. ඊයේ සතියේ පටන් ගත්තා කැන්ද කැටියේ වැවක් සමග ගම. අපි එක දෙනවා මුළු ගමටම දෙනවා පාරවල් හදලා දෙනවා ගොඩනැගිලි දෙනවා දිනාස ආධාර දෙනවා වැසිකිලි ආධාර දෙනවා සෑන් දැකිය ආධාර ඔක්කොම දෙනවා මොකද මේ ඡන්ද පෙට්ටිය දෙනවා ඊළඟට මැද යාලේ හෙට පටන් ගන්නවා පහජ්ජාව අපි දිනුවා ඒ කොට්ටාස අංග පහජ්ජා කොට්ටාසෙනම අවශ්‍ය වැඩ කරන් අංග හැම ගෙදරකටම මැෂින් වැඩිපුර උදළු හැම ගෙදරකටම අපි ලබා දෙමු කියලා පොඩි නවක් කරන්න එපයි මේක මං කියවා ඒවා අතින් හරි අපි අරන් දෙන්නම් වෙනම හරි ගෙනල්ලා දෙන්නම් අපි විමද්ද ගැතේ හැම ගෙදරටම ඡන්දෙට වැඩ කර ප්‍රතිලාභයක් අපි දෙමු ඉතින් ජනතා සහයෝගය තියෙන ගම්වලට තමයි අපි වැඩියෙන් වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ අපිත් එක නැත්නම් අපි කරන්නේ බකල් කරන්න පුළුවන් නේ අපි විරුද්ධ කට්ටිය. මම ඔබතුමාගේ ප්‍රශ්න දෙකක් අහනවා. ඔව්. එක මෙහෙම කරන්න පුළුවන්ද? දෙක මෙහෙම කරලා ඊළඟ මැතිවරණේ දිනන්න පුළුවන්ද? නෑ මෙහෙමයි. ඉතින් ඔය සාමාන්‍යයෙන් මැතිවරණ කාලෙකදී තමන්ගේ මැතිවරණ ඉවරුනහම එකපාරම හරි ඒ කාල සීමාවන් තුලදී දේශපාලඥයෝ ඒ ඡන්ද ලබා ගැනීම අරමුණින් උනන්දු කරවන්න තමන්ගේ පාක්ෂිකයෙන්ව දැන් මොටිවේෂන් කියලා එහෙම තියෙනවා. මේ මැතිවරණ පස්සේ එහෙම කරන්න එහෙම එහෙම කියනවා වෙන්න පුළුවන්. නමුත් මම දන්නවා එතුමා පවා මේ එහෙම කිව්වට
ඒ ප්‍රතිපාදනයෙන් කිරීමේදී එහෙම නෙවෙයි දැන් මේ 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 මැතිවරණයෙන් පස්සේ කියන නෑ මැතිවරණයෙන් පස්සේ තමයි ප්‍රතිපාදනයෙන් පස්සේ කියන කතාව ප්‍රතිපාදනයෙන් පස්සේ තියෙන කතාව තමයි නමුත් ඒක නෙවෙයිනේ වෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ ඔය කියන හැම පරාජය වෙච්ච තැන්වල පවා ඒ ඉන්න අපි අපේක්ෂකයෝ දුවගෙන එනවනේ මේ ප්‍රදේශයට මේ දේ කළලා දෙන්නයි කියලා එතකොට ඉතින් මේගොල්ලෝ කොහොමද ප්‍රතිපාදන වෙන් කරනවද දැන් මම බස්නාහිර පළාතේ ප්‍රධානමතු වුණ හැම පස්සේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් තිබුණේ කොළඹ මහනගර ස්වභාවය. කරු ජයසූරි මහත්මයා නගරාධිපතිවරයා හිටියා ඒ කාලේ. ඒ වෙලාවේ විපක්ෂයේ හිටියා මන්ත්‍රීවරු ඔය 50 කණා හිටියේ 17ක් විපක්ෂයේ මන්ත්‍රීවරු හිටියා අපි. ඒතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා නගර ස්වභාවයේ යම් යම් වැඩ කරගන්න ඊට වඩා ඒගොල්ලන්ට වැඩිම වැඩ කරගන්න අවශ්‍යයි කියලා. ඒ පාර මම ප්‍රධානමතිවරයා හැටියට අපි පළාත් පාලන විෂය වගේ අරද තිබුණේ පළාත් ස්වභාවය. එතකොට මම ඒකෙන් ඒක හරහා ඒගොල්ලන්ට ප්‍රතිපාදන වෙන් කළා දීලා අපි විමන්තිකත්වයේ මේ ප්‍රතිපාදන වෙන් කළා දීලා අපි එතන ඒ කටයුත්ත කළා. මම මේ මේ එහෙම වෙන් කරේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දේශපාලඥයෝ එහෙම කිව්වට ඔහු වැඩ කරන්නේ නැහැ මම දන්නවා. ඉතින් මහින්දාමරණ එමතුමත් ඒ කිව්වට එහෙම කරන්නේ නැහැ. ඒ පරාජිත තැන්වල අයට පවා ඇවිල්ලා කිව්ව හැම පස්සේ ඒක උදව් ගන්නවා. ඕක ඉතින් වැඩි අපි ඇඟට ගන්න ඕනේ නැහැ. හොඳයි. එමතුමනි ඉදිරි සතියද තීරණාත්මක ඉදිරි සති දෙකද තීරණාත්මක? මම හිතන්නේ මාර්තු මාසෙ කියලා ගත්තොත් හොඳයි. මාර්තු මාසෙම තීරණාත්මකයි. ඔබ හැමතිස්සම කියන කාරණය තමයි අපි පොදු ජන පෙරමුණයි අපි එකතු වෙන්න ඕනේ කියන කාරණය. අවසානයේදී ඒක සිද්ධ වෙයිද? මම හිතනවා එහෙම වෙයි කියලා. එතකොට මාත් ප්‍රශ්නයක් අහන්න සොදෙල. ඒ කියන්නේ මං ඉරිසලත් ඇහුව ප්‍රශ්නෙත් එක දැන් පෞගිය 10 බලේ පිටවන්න. 10 පස්සේ පෙබරවාරි 10 පස්සේ මේ තීරණාත්මකයි කියන කාරණා මේ විදිහටම ගියා. මේ සතිය දත දෙක තීරණාත්මකයි කියලා. වටේ ගිහිල්ලා හිටපු තැනට කැරකිලා ආවා. ඔබ දැන් කියනවා මාර්තු මාසෙම තීරණාත්මකයි කියලා. අප්‍රේල් මාසෙනකොට අවුරුදු කනකොට වටේ ගිහිල්ලා කැරකිලා එකම තැන ඉඳන් අවුරුදු කයිද? නෑ මං හිතන්නේ එහෙම වෙයි කියලා. හොඳයි. අපි අවසන් කරනවා. අපි ඉතාමත්ම කෙටි කාලයක් තුලයි මෙතුම මුණ ගැහුනේ. මට විශ්වාසයි නැවතත් ඉතාමත්ම කෙටි කාලයක් තුල අපිට මෙතුම මුණ ගැහෙන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි. කරවතුනි බොහොම ස්තුතියි සහභාගී වුණාට අපි නැවත මුණ ගැහෙන ඔබට. හොඳයි. හිතවතුනි රැඳී සිටියට ස්තුතිය අපි නැවතත් ලැබෙන සතියේ සොඳා දිනේදී ඔබ මුණ ගැහෙනවා. සලකුණ දේශපාලන සංවාදයෙන් දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට ස්තුතිය ඔබට රැඳී සිටියට.